Good morning. ඔගන්ට මා වැහෙනවද? Good morning sir. Good morning. Very good morning. හොඳයි අද ළමයි. වැහෙනවා. අද ළමයි ඩක් කතා කළා. ස්ක්‍රීන් එකත් පේනවද? පේනවා. පේනවා නේ? ඔව් sir. Right. හරි අද අපි මේ discuss කරන්න යන්නේ මම බැලුවා අද මේ डॉक्यूमेंट्री क्रेडिट करना कल्पना कर पेतना मेक यूआरसी का विवरम कर दिहाट अभी अल्लाई अज्ञा पाड़ करना मे बी कथा करना मम हितनवा यूआरसी 5222 के आर्टिकल विषय के अद मम पूर्वांतर इंक्मेंट आर्टिकल कथा कल मैं ये स्कीप कर संपूर्ण आर्टिकल अदाने मेथिंदी विशेष अद पंत डेलीट मेक वन मैन शो पिंड बे मम की हंग इन मैंने मनोहर बल लेती उत्तर URC 522 आर्टिकल 10C के हेडी हेडी के लिए क्यों हम उनको पुट्टा कापसेट ना उधर 10C के तीन ने मुकाम दिखा देने तीन दा दें दिन में ये बंगे उधर लमाई लमाई उत्तर लिए ना उधर हरिये उत्तर लिया ने तीन दा आर्टिकल लेकर देख कर दें मेरे को लो आर्टिकल लेकर हानो आर्टिकल लेकर हुआ हम उत्तर याद दें ना वेदा दें आर्टिकल लेकर क्यों लेने तं उनका नमा हो रही आर्टिकल्स में डिस्कस एक मम क्लास के मानती मदद किया नेक्स्ट क्लास का बहुत दूर मैं अभी सलाह करना डॉक्यूमेंट्स අද ක්ලාස් එකත් මේ ඌලපු තාලයට මම මේ ගෙදර ඉඳන් කරන්නේ against medical advice මට ඇඳේම ඉන්න කියලා තේද්දි තමයි මම මේ කම්පියුටර් එක ගාව වාඩි වෙලා මට කතා කරන්න එපා කියලා තේද්දි පය දෙකක් ඔගලත් එක්ක කතා කරන්න යන්නේ එතකොට ඔගලන්ගේ වගකීම තමයි සර්වත් තරහ ගස්සන්නේ නැතුව මේ ටික ඉගෙන ගන්න එක मैं कथा स्ट्रेस विन अखिले मत ये मैल स्ट्रोक अलग अलग हिंद मट की अंदे रेस अंदे रेस मम्मी वाड़ीना मेटे कथा ऐबीसी हिट कथा कमार हिंदी मम्मी करा इत नेक्स्ट वीक हंसिका मिस् खराबी उदम हो मिस् के मगे इन नंबर के गोले इस गुड़ा करें मे आस के मम अभी दिग्लम एक करईट अद अभी मन को यूआरसी 522 की कंसेप्ट कथा कर මං අහන ප්‍රශ්න වලට ඕගලංගෙන් කරුණා කරලා මාව ගොඩාක් ටයිඩ් නොකර උත්තර දෙන්න මම හිතනවා ඔයගොල්ලෝ ඒ සපෝට් එක මට ඕකේ දැන් අපි කිව්වා මේ මේ හිස්ටරි එක ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් බැංකර්ස්ලා හැටියට දැනගන්න ඕන මොකද අපි දන්නවා හන්සිය Are you joined in this class?
हेलो राइट मैं मिस्टर को मैं कर जॉइन वेंडे के ना मैं यूआरसी 522 एक है इस्लाम दें तीन यूआरसी 522 नहीं यूआरसी की सिस्टम में इंट्रोड्यूस करे जनवरी 1979 पहले भी नहीं यूआरसी का तमाई आईसीसी पब्लिकेशन है का 322 इगा और 422 दें 522 522 1979 है जनवरी पहले भी नहीं तम्बती है සරෙන් සරේ මේව චේන්ජ් වෙනවා දැන් 96 නම් කියන්නේ අවුරුදු 25ක් අවුරුදු 25ක් 522 එකේ චේන්ජ් වෙන්නේ නැහැ හැබැයි UCP එකේ අතරේ 92 එකපාරක් වුණා ඊගවට 500 එක 600 වුණා 2007 දී ඊගවට දැන් ආපහු චේන්ජ් වෙනවා UCP 700 එකට මොකද මේක එච්චර චේන්ජ් වෙනවා පහුවි අවුරුදු 25ම කලෙක්ෂන් එක එක වගේම පාත්කගෙන යන මේ මේවා වැදගත් වෙන උගන්ට කොහෙර දැනග විභාගයට නම් අහන්නේ නැහැ මම දන්න ෂුවරකට මහන්නේ නැහැ ඒකෙන්ද කටපාඩම් කරන්න දෙයක් නැහැ කොහෙර තැනක පොතක කවරකවත් ලියලා තියාගන්න ඔය ඔගොල්ලෝ කරේ ට්‍රේඩ් ක්විස් කම්පිටිෂන්ස් වලට යනකොට මේවා වැදගත් වෙනවා right right URC 522 එකේ ආටිකල්ස් අපිට කොටස් හතකට බෙදන්න කොටස් හදකට බෙදන්න පුළුවන් ඒක මම කලිනුත් ඔක උගන්ලා තියෙන ගිය පාර කතා කරනකොට ජෙනරල් ප්‍රොවිෂන්ස් තියෙනවා ෆෝම් ඇන් ස්ට්‍රක්චර් ඒ වගේ වෙන් වෙන්නම තියෙන්නේ මේකෙදි ටිකක් අමාරුයි මේ UCP එකේ මේ වගේ වැඩි වෙන් කරලා නැහැ හැබැයි මේකෙන් ගොඩක් වෙලාවට වෙන් කරලා තියෙනවා වාහන කරන්න ලේසි බට අපිට ප්‍රශ්නයක් ආවොත් මේ ඉන්ට්‍රස් ගැන කියන්නේ පොලිය ගැන එහෙම නැත්නම් ගාස්තු ගැන එහෙම නැත්නම් වියදම් ගැන කෙලින්ම අපි දන්න ආටිකල් 20 to 21 තමයි බලන්න දෙන්නේ. right payment ගැන ආව නම් ආටිකල් 16 to 19 බලන්න තියෙනවා. right ඒ වගේ අපිට මේ ලේසි මේකේ ඊට පස්සේ බලමු අපි ආටිකල් 1 එක right ආටිකල් 1 එක මගේ මේ මම ඉංග්‍රීසියෙන් ගහපු තියන කී කන්සෙප්ට් මේක ගැන බය වෙන්න එපා මම මේක තියාගන්නේ මට සාමාන්‍යයෙන් කතා කරන්න ගන්න ලේසි හින්දා ඔගොල්ලෝ හැම කෙනෙක්ම URC 522 මම හිතනවා මේ වෙනකොට ඔගොල්ලෝ print out සරන් ඇති print out එක අතට ගන්න print out එක අරගෙන අපි මෙහාට දෙකින් දෙකටම කතා කරමු හරිද දැන් article 1 එකේදී අපිට කතා කරන්නේ මොකද්ද මේ URC 522 කියන්නේ මොකද්ද කියලා ඒ වගේම article 1b එකේ කෙලින්ම කියනවා මේ බැංක්ස් වලට කිසිම ඔබ්ලිගේෂන් එකක් නැහැ කලෙක්ෂන් එකක් හැන්ඩල් කරන්න කියලා. අපි මේවා ඉගෙන ගත්තේ ඒවා. හරිද? එතකොට සබ් ආටිකල් 1C එකේදී අපි කියනවා මේක බැංක්ස් මේ ඔබ්ලිගේටරි නෑ මේ බැංකු සම්පූර්ණයෙන්ම බලෙන් මේ කලෙක්ෂන් හැන්ඩල් කරන්න කියලා බැංකු වලට කියන්න බෑ. හරිද? බැංකු වලට කරන්න බැරි නම් බැංකුව කියන්න ඕන මේක කරන්න බැ කියලා right ඒකම article 2 එක එනකොට අපි කියන්නේ collection එකක් කියන්නේ මොකක්ද ඊගාට ඒකේ clean collection එකක් කියන්නේ මොකක්ද financial document කියන්නේ මොකක්ද commercial document කියන්නේ මොකක්ද අන්න ඒ වගේ දේවල් අපි article 2 එකේදී බලමු right දැන් බලමු අපි article 1 වල ඉඳන් අපි දැන් discuss කරගෙන යන් ඕගොල්ලෝ मेके प्रिंट आउट टेक करते प्रिंट आउट टेक आते थे आगे ना मेके ना खत्म करो राइट तो मेरे बाहर ये आपको बाल्ला थी नहीं इधर अभी केटीएन की ना वाला विनत तायरोकीम प्रकाशित वन नेत को एक अंग भी नेत नाम अरे दे मैं ये मन तंग राजे यम यम राज्य वाले
දේශීය නීතිගත විධිවිධාන වලට පටහැනි නැත්නම් අර හතරවෙනි වගන්තියේ තියෙන රැස්කිරීමේ උපදේශයේ අන්තර්ගත කොට ඇති විට දෙවන වගන්තියේ නිර්වචනය කොට ඇති සීලුම රැස්කිරීම වලට ඒ කියන්නේ ග්‍රීන් කලෙක්ෂන් ඩොකියුමන්ට් කලෙක්ෂන් මේ දෙකටම මේ CC URC 522 කියන 1095 සංශෝධනයේ වෙච්ච මේ ප්‍රකාශනයේ වළංගු ඒකම සීලුම පාර්ශ්වයන් එකෙන් බැඳෙනවා right රැස්කිරීම එක බී මතකනේ කිව්වා බැංක වලට බැඳීමක් නැහැ කියලා no obligation කියලා රැස්කිරීමක් හෝ රැස්කිරීම උපදේශම් හෝ සම්බන්ධව පසුවදුන් උපදේශම් මත කටයුතු කිරීමට බැංක වලට බැඳීමක් නැහැ බැංක වලට බැඳීමක් නැහැ මොකද අපි කිව්වා බැංක එක ඇක්ට් කරන්නේ බැංක ඉස් ඇක්ටින් only as an agent නියෝජිතවරයෙක් වශයෙන් ප්‍රේ බැංකු කටයුතු කරන්නේ කවුද ප්‍රින්සිපල් URC 522 එකේ පාටි සිටින බලද්ද ඔබ ප්‍රින්සිපල් ප්‍රධාන කවුද ප්‍රධාන කවුද ප්‍රධාන අප නැහැ නේද වෙරි ගුඩ් කියන පුතේ වගේ නම මම අපි අන්තේ හිටියන අපි අපුඩියක් අත් ගහන මොකද්ද වගේ නම නෑ මොකද්ද දුවගේ නම මොකද්ද අපේ නෑ අපි ආව අද කරන්න කතා කරන්න right එතකොට නම කියන්න එපා හරි ලැජෙන්ඩ් එපා එක පන්ති එක යාළුවෝ එකටම ඉන්න කට්ටිය විශේෂයෙන්ම මම කියන්නේ ඔගොල්ලෝ එක්කෙනාට එක්කෙනා නොදැක්කත් මෙන්න මේ වගේ පන්තියකදී කතා කරලා මේක මේ தත්ත්වෙ තිබුණේ නැහැ අපිට ෆිසිකල් ක්ලාස් එකේදී මම කියන්නේ ෆිසිකල් ක්ලාස් එකේදී මට මේ தත්ත්වෙ තිබුණේ නැහැ අපි එක්කෙනෙක්වත් තිබුණේ නැහැ අපි හම් වෙනවා එතකොට අපි බ්‍රේක් එකේදී එකට ගිහිල්ලා තේ එකක් බොනවා මාත් එක්කම මගේ මේසෙම වාඩිලා ඔගොල්ලෝ තේ බොනවා කතා කරනවා එකේ බැංකුල කට්ටිය කතා කරනවා ඒ දැන් ඔයා දැන් දුවගේ දුව කිව්වනම් මම අහවල් එක්කෙන බැංක් ඔෆ් ස්ලාන් පරි බ්‍රාන්ච් එක කරේ මොනවාරි කියලා මේකේ මේ ක්ලාස් එකේ ඉන්නේ තව ළමෙක්ට හදිස්සිය ප්‍රශ්නයක් આવුවොත් ඒ ළඟ බැංකුවේ රාජකාරී නැතුව වෙන දේවල්ට ගෑන් ළමෙන්ට කතා කරන්න එපා රාජකාරී වැඩකදී ගියාම දැන් අපි තුම කටගස්තොට බ්‍රාන්ච් එකෙන් කෙනෙක් මොනවාරි කරගන්න ඕන කටගස්තොට බ්‍රාන්ච් එකෙන් මේ වැඩක් කරගන්න ඕන දැන් අපි දන්නවනේ බැංකුවල වැඩ කරද්දී ලේසින් වැඩක් කරගන්න බෑනේ නමුත් අපි මේ එක පන්ති ඉන්න ළමයි එක සහෝදර සහෝදරියෝ එකවර මතක් වුණා ටක් ගාලා ආ ඒක ඒ පන්තික ඉන්නව නේද අපිත් එක ක්ලාස් එකේ ටිකක් අවන්ති කියලා අවන්ති ඉන්නද මේ ක්ලාස් එකේ අද හරි ඉන්නව නේද කියලා අපිට මතක් වෙනවා කෝල් කරනවා කෝල් කරලා අරගෙන වාන මතකද අහවල් අපි පන්ති එකට හිටිය අන්න ඩක් ගාලා වැඩේ වෙනවා අන්න ඒක තමයි වැදගත් වෙන්නේ ඒකෙන්ද ලැජ්ජෙන්ඩ් එපා කොයිලාකත් ඔයගලගේ නමයි බෑන්ක් එකයි කියන්නේ ඒක ඉතාමත්ම වැදගත් මොකද මම ඔයගලගෙන් ඔයගලගෝ කන්ටැක්ට් කරගෙන ගොඩක් වැඩ උදව් ගන්නවා මට වැඩයක් කරගන්න ඕන නම් පීපල්ස් බෑන්ක් හෙඩ් ඔෆිස් එකේ බ්‍රාන්ච් එකකින් උනරි වැඩක් කරගන්න ඕන නම් කාට හරි කියලා ළමයට කතා කරලා ගමන් දුව මං අහවල් එක්ක නක ආසර් මොකද්ද කරෙන්න ඕනේ right එකෙන්ද ලැජ්ජ වෙන්න එපා අපි දකින්නේ නැති හින්දා අපි දැන් අපි අතර සම්බන්ධතාවයක් network එකක් අපි හදා ගන්න ඕන. ඒක තමයි වැදගත්. ඒකට 100 කිසියම් හේතුවක් නිසා මොන හරි Tamanට ලැබෙන රැස්කිරීමක් යන කටයුතු කරන්න බැංකුවක් කටයුතු නොකරන්න බැංකුවක් තීරණය කරා නම් ඒගොල්ලෝ ඉක්මනටම අර බැංකේට රෙමිටින් බැංකේට කියලා අරින්න ඕන. මම මේ කලෙක්ෂන් එක හැන්ඩල් කරන්න කැමති නැහැ. 100 right ඒක තාමත්ම වැදගත්. ඊගොඩ දෙවිනේ වගන්තිය රැස්කිරීම පිළිබඳ අර්ථ නිරූපණය. ඒකෙන්ද මෙතින්ද අපි දැන් කතා කළා 2A රැස්කිරීම කියන්නේ ගෙවීම හෝ ප්‍රතිග්‍රහණය ලබා ගැනීම. 2 ගෙවීම මත හෝ ප්‍රතිග්‍රහණය මත ලියවිලි බාර ගැනීම. තුන්වෙනි එක වෙනත් පද සහ නියමයන් මත ලියවිලි බාර දීම සඳහා බැංකු විසින් උපදෙස් දෙන ලද උපදෙස් අනුව
देख बी उपवागंते निर्वाचन एक पटे ऐसी लिए बिली पीले बंदे कटिये तो करिए तो रेस्ट करिए मत के लग जाने में यूज यूआरसी 522 आर्टिकल 2A के है ठीक है तो कटिये तो करने के अपने डीपीडीए इधर डॉक्यूमेंट्स डेस करना आ जाए वेनु उपदेश अनु अपने कटिये तो करना आ जाए ये वाके देवता में देवनी वागंते अर्थ निरूपण है क्या ना कथा कर तो बोले देख बी वागंते තමන්ත වැදගත් වගන්තියක් එතින්ද කියනවා මේ ලීවිලි කියලා කිව්වහම documents we can divide into two categories එක කැටගරියක් තමයි මූල්‍ය ලීවිලි financial documents දෙවෙනි එක වාණිජ ලීවිලි commercial documents right මේ ගැන මම දිගටම ඔබන්ට කතා කළා ඒකින්ද උගන්නපෝ I repeat කරන්න මම කැමති නෑ ඒව මගේ वाणिज्य नॉर्मल बैंक ड्राफ्ट एक उत पेट इन्हें क्लीन कलेक्शन है हेड इट राइट तो बट बी ए के देखिए ना साले के ना रेस क्रीम डॉक्यूमेंट्री कलेक्शन ने का डॉक्यूमेंट्री कलेक्शन ने का डॉक्यूमेंट्री कलेक्शन की ने के नमिम में गम में बना सा लेखन लेखन सहित लेखन सहित रेस क्रीम बनाओ तो मैं लेखन වාණිජ ලීවිලි සමග මූල්‍ය ලීවිලි වෙන්න පුළුවන් ඒක අනික මූල්‍ය ලීවිලි නැතුව වාණිජ ලීවිලි විතරක් වෙන්නත් පුළුවන් ඔය දෙකම අරගෙන අපිට මේ ડોකියුමන්ටරි කලෙක්ෂන් එකක් සැලේකන් රැස්කිරීමක් කියන එක අර්ථ නිරූපණය කරන්න පුළුවන් right ඊගවට තුන්වෙනි එක පාර්ශ්වයන් රැස්කිරීමක පාර්ශ්වයන් මම ඒ ගැන කතා කරන්න යන්නේ මේ අපි उपदेश लिखित लबन तन लिखित लबन तन वे ගන්න පේනව නේද මේක ඔව් සර් ආටිකල් 3 එක ගැන අපි කතා කළා ආටිකල් 4 මේකත් අපි දෙකින් දෙකටම කතා කරලා තියෙනවා කොහොමද ආටිකල් 4 එකේදී වෙන්නේ අපි කොහොමද මේ
ප්‍රසන්ටේෂන් එක කරද්දී කලෙක්ෂන් ඕඩර් ෆෝම් එකේ තියෙන කොයි විදිහද කලෙක්ෂන් ඕඩර් ෆෝම් එක හැදෙන්න ඕනේ කියන එක තමයි ආටිකල් 4 එකේ යන්නේ. දැන් අපි පොඩ්ඩක් කියලා බලමු ආටිකල් 4 එක කොහොමද කියලා. ආටිකල් 4 එකේදී රැස් කිරීමේ උපදේශය. මේකත් අපි කිව්වා උගලන්ට මම දීලා තියෙනවා රැස් කිරීමේ උපදේශය අර ආකෘතියක් දීලා තියෙනවා. ඒ ආකෘතිය මම කිව්වා හැම බැංකුවක්ම ඒ ආකෘතියේ විදියට පුරවන ආප් එකක් විතරයි පිළිගන්නේ. එහෙම නැති ඒවා කවදාකවත් කලෙක්ෂන් වලට බාර ගන්න එපා. හේතුව ඒගොල්ලෝ කවරින් ලෙටර් මේක තමයි කවරින් ලෙටර් එක. මේක නැතුව වෙන කවරින් ලෙටර්ස් ගහන්න ගියෝ ඒගොල්ලෝ ඒගොල්ලන්ට ඕන ඕන දේවල් ඒ කවරින් ලෙටර් එකේ ඉදිරිපත් කරනවා. එතකොට වෙන්නේ අපිට මේ හරියට කස්ටමර්ට මොන හරි දෙයක් මිස් වෙනවද නැද්ද කියන එක අපිට මිස් වෙන්න පුළුවන්. එහෙම වුණොත් අන්තිමට අපේ පිටේ ඔක්කොම යන්නේ. ඉතින් ඒකින්ද අපි ඒක chance එක ගන්න යන්නේ නැහැ. අපි හැමතිස්සෙම බලන්න ඕන කොහොමද පුතේ ඔකට ඇහෙනවද මං කියන එක? මාව ඇහෙනවද? ඇහෙනවා සර්. Sorry ඇහෙන්න නැත්තම් කියන්නේ මොකද මම මගේ අසනීප තත්ත්වෙට මම හයියෙන් කතා කරන්නේ නැහැ. වෙනදා නම් ඊට වඩා මොනේ කටය සැරයිනේ. කටසර නැතුව මම මේ ගෙදර කට්ටියට කොලේ වහලා මේ කාමරේ වහගෙන මේ කරන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ මම මෙහෙම දෙයක් කරනවා කියලා. දොස්තරටත් කොලේ වහලා අන්තිමේදී ඕගොල්ලෝ ගැනමයි හිතන්නේ. මම ඕගොල්ලෝ ගැන හිතලාමයි මම මේ කරන්නේ. ඒකින්ද පොඩ්ඩක් මම පොඩ්ඩක් අද හෙමින් කතා කරාවි සද්දේ අඩුවේ. හැබැයි ඇහෙන්නේ නැත්තම් කියන්නේ ඒක මම වැඩි කරන්නේ. හරි නැත්නම් සමා වෙන්න. එතකොට මේ ආකෘතිය අපි කොහොම හැමදෙසෙම ඒ විදිහටම තියෙන්න ඕන. අර ආකෘති පත්‍රයේ මම මෙතනදී ගත්තේ නෑ. මොකද අපි මේවා කතා කරපු නිසා. එතන මේ ආකෘති පත්‍රයේ තියෙන දෙකින් දෙකටම ඒක අපි දාන්න ඕන සම්පූර්ණම ඒක ටෙලිෆෝන් එකට ගන්න. බෙනිෆිෂල් මේ කියන්නේ ඉම්පෝර්ට් ඩ්‍රෝවර්ගේ ඩ්‍රෝවීගේ ප්‍රවේකේ අනලද්දගේ අනලදුගේ ඒ විස්තර ඔක්කොම එන්න ඕන. එතකොට ස්ක්‍රීම් කළ යුතු මුදල් වර්ගයේ ප්‍රමාණය මේ ඔක්කොම තියෙන්න ඕන. දැන් මම දීලා තියෙන තියෙන්නේ මේ බෙත් ගත්තාම ඒ කියන්නේ කලෙක්ෂන් ඕඩර් ෆෝම් එකේ ආකෘතිය ගත්තාම උගන්ට මේක මේ හතරෙනි වදන්තයත් එක්ක දිගින් දිගටම කතා කරන්න පුළුවන් මේකේ ඔක්කොම දේවල් එකේ තියෙනවාද කියන එක. ඒක ආකෘතිය print එකක් අරගෙන මෙන්න මේ හතරෙනි වදන්තයත් එක්ක ඔගොල්ලෝ check කරලා බලන්න. ඒක තමයි උගන්ට ඉගෙන ගන්න දෙන හොඳම දේ. right පොලිගාස්සු ගන්න ඕනද අතරින්න ඕන මොන විදිහටද ගන්න ඕනේ පොලි අනුපාතිකේ මොකද්ද පොලි කාලේ මොකද්ද ඒ ඔක්කොම අපි දාන්න ඕන. හරිද? ගෙවීමක් කරන්න කොහොමද නොගෙවීමකද කොහොමද කරන්නේ උපදේශ මොනවාද case of need එතකොට එහෙම නැත්නම් protest විරෝධ ආලාපනයක් කරන්න ඕනද ඒ ඔක්කොම අපි අර ආකෘති පත්‍රයේ සඳහන් වෙනවා. අපිට තියෙන ටික් කරන්න විතරයි. වැරදි දෙයක් ටික් ඒ කියන්නේ අපි කියන්නේ ආකෘති පත්‍රයේ අත්සන් කරලා කම්පැනි එකේ සීල් එකක් ගහලා දෙන්න ඕනේ. එතෙන්ද ඒගොල්ලෝ ඔගොල්ලෝ ඉන්ඩෙන්ටිෆයි කරගන්න. ඒ කියන්නේ හානිපූර්ණයක් ඔගොල්ලෝ කරගන්න. ඔගොල්ලෝ හානිපූර්ණය කරගන්නවා. මේකේ රොง ඉන්ෆෝමේෂන් දීලා තියෙනවා නම් මේක වගකීම ඔගොල්ලෝ ගන්න බෑ කියන. බැංකුවට වගකීමක් ගන්න බෑ. right? ඔගොල්ලෝ කියලා මම කිව්වේ මේ කස්ටමර්ට. right? කස්ටමර්ට අපි දීලා දෙනවා. ඒක අපි අතරේට කරගන්නවා. ඒකවට ඉදිරිපත් කිරීමේ ස්වරූපය ඉදිරිපත් කිරීමේ ස්වරූපය කියලා කියන්නේ කොහොමද අපි ෆෝවර්ඩ් කරන්න කියන එක. එතකොට බලන්න ආටිකල් 5 ડિસ્ક્રાઇબ ප්‍රසන්ටේෂන් ඉදිරිපත් කිරීමේ ස්වරූපය presentation as the act of a presenting bank making documents available to the drawee
කොහොමද ප්‍රසිද්ධ බැංක එක, ඒ කියන්නේ ඉදිරිපත් කරන බැංකුව අන ලද්දට, ඒ කියන්නේ ඉම්පෝර්ටට කොහොමද මේ ડોකියුමන්ට්ස් එක ඉදිරිපත් කරන්නේ කියන එක තමයි ඉතින්දි අපි කතා කරන්න ඕනේ. රයිට්. එතෙන්දි අපි කතා කරනකොට දැන් බලන්න මෙතෙන්දී වැදගත්ම දේ තමයි අපි දිගින් දිගටම කිව්වා කලෙක්ටිං බැංක් එක, රැස් කරන බැංකුව, ඉදිරිපත් කරන බැංකුව, මේ බැංකු ඔක්කොම ඇවිල්ලා කාගේ නියෝජිතයද? මේ නියෝජිතය හැටියට ක්‍රියා කරන්නේ කාගේ නියෝජිතය හැටියටද ක්‍රියා කරන්නේ? प्रेषण बैंक सह एक्सपोर्ट අපනෑම කරගේ නියෝජිතයෙකු හැටියට විතරයි. එහෙමනම් නියෝජිතය හැටියට ක්‍රියා කරනවා නම් අපිට දීලා තිබුණ ඉන්ස්ට්‍රක්ෂන්ස් එක පිට වැඩ කරන්න බෑ. ඒවට පිට වැඩ කරන්න බෑ. කොහොමද අනලදු ඉම්පෝර්ට් විසින් පියවරක් ගත යුතු නිශ්චිත කාල සීමාව ප්‍රදේශය දක්වලා තියෙනවා. රයිට්. ඒක DP ද DA ද කියලා කියනවා. එහෙම නැතුව මේ කාල සීමාව සම්බන්ධයෙන් පළමුව අප්‍රමාදව without delay වහාම immediately urgent in the first instant අන්න ඒ වගේ යෙදුම් භාවිත කරන්න හොඳ නැහැ. දැන් immediate කියලා කියපුවාම immediate කියන්නේ මොකද්ද? වහාම. වහාම. වහාම කියන එක तेरू विदीट निमी महामकने के तेरू उदाहरण क्वेश्चन प्रसादी प्रसाद के मुका महामकने के तेरू मकल सामी महामकिया मुका क्या ना पते मैं टाइम होने ये शब्द इतना ही आवे मैं एक क्लियरली ऐ होने मुझे तो वहाँ में क्या है नहीं कहाँ तो क्या ना पुरान हर्षनी क्या ना पुरान मुझे तो वहाँ मुलीम क्या ना ये क्या ना पते मुलीम हाँ मुलीम क्या ना कौन हुआ वहाँ में क्या नहीं පුළුවන් තරම් ඉක්මනින් පුළුවන් තරම් දැන් ඔයාගේ ඔය කවුද හර්ෂිනේද කිව්වේ? ඔව් සර්. ඔව් හර්ෂිනේ. එතකොට හර්ෂිනේ කෝ පුළුවන් තරම් ඉක්මනින් දැන් හිරාන් කියන බණ හිරාන්ගේ පුළුවන් තරම් කියලා හිරාන් අදහස් කරන්නේ මොකද්ද? හිරාන් මොකද්ද පුළුවන් තරම් ඉක්මනින් කියලා අදහස් කරන්නේ? දැන් හර්ෂිනේ කෝ පුළුවන් තරම් ඉක්මනින් एक अन्य मैं दम्मों में द दवा क्या नतुं दवा साथ देखा क्या होगा दवा में क्या दादा विकास में क्या था मैं हिरान क्या नहीं आप जंगों का मैं दम्मा ये तो बोले अभी तो मैं कलेक्शन ऑर्डर का आवे देखा हम आटा तुरंत ही तरह එතකොට දැන් එතකොට බැංක් එකේ ඒ ටිකක් වහලා දැන් අපි අන්තිමට ගෙදරින් ලෑස්තිලා වැඩ කරන්නේ. එතකොට වහාම කියන එක දැන් ඔක්කොම එනේනේ විදන මේල් එක එනවනේ බැංක් එකේ 4:00 to 5:00 එනවනේ. 4:00 to 5:00 මේල් එකක් ඩිලිවර් කරනවා ඔයගොල්ලන්ගේ හෙඩ් ඔෆිස් එකෙන් ඔයගොල්ලන්ට. මේ ડોකියුමන්ට් එක හම්බ වෙනවා 5:00 විතර. දැන් ගෙදර යන්න බාලා ගෑන් ළමයි ගිහිල්ලා වොෂරූම් ගිහිල්ලා මේකප් එකක් දාගෙන පොඩ්ඩක් දැන් යන වෑන් එක එනවා 5:00 කාලට ට්‍රාන්ස්පෝර්ට් වෑන් එක ඒකට යට සෙට් වෙනවා දැන් ඔන්න දැන් අගෙන ඔක්කොම කරගෙන එන ළමයි යන්නේ
හරිද? දැන් එතකොට මේ පහට આવොත් එහෙම මේ ඩොකියුමන්ට් එක දැන් මොකද කරන්නේ? දැන් මේ දැක්ක ගමන් කරන්නේ අපි කරනවාද? නෑ නේ. එතෙන්දී හිරන් අර වාගේ කතාව හරියනවද? මේ දැක්ක ගමන් කියලා. මොන දැක්කද මේ ඒක අරන් කොහෙරි රාජ්‍ය කොබල ගෙදර දුවනවා. එතකොට මේ යෙදුම මේ වගේ යෙදුම් යොදන්න හොඳ නෑ. එක එක කරන්නේ අප්‍රමාදව. අප්‍රමාදව කියන්නේ ප්‍රමාදයක් වෙන්නේ නැතුව. මම with due respect to certain people, due respect to certain people. මම නම් සඳහන් කරන්නේ නැහැ. නමුත් ඕගොල්ලන්ට කිව්වහම ඕගොල්ලන්ට තේරෙයි අපේ ලංකාවේ රාජ්‍ය නායකවරුත් රාජ්‍ය නායකවරුත් අපිට රාජ්‍ය නායකවරුත් කියන්නේ මම දැක්කලු. අපි උදේට මීටින් එකට ගියාම එයා එන්නේ පැය 3-4ක් 5ක් කියලා. ඒක එයාට අපහසුදව. අර ගියේ මීටින් වල ගියෙම ඔක්කොම බලාගෙන ඉන්න උදේ නම් මේ මදුරු තල්දල බලන් ඉන්නවා එනකම්. හැබැයි නායකව ඉන්නේ පොරක් කියලා. ඒක එයාට වැරද්දක් කියන්න බෑ. එයාගේ හැටියට එයාට අප්‍රමාද කියන්නේ ඒකයි. හරිද? ඒකින් ද ඔය වගේ අපි ඔකට ඉංග්‍රීසියෙන් කියන ambiguous terms කියලා. දැන් කොහෙටවත් නැති නිකන් අපබ්‍රංශ terms. ඔව දාන්න හොඳ නැහැ. අපි කෙලින්ම කියන්න ඕනේ DP ද DA. එච්චරයි. හරිද? සම්මරේ අපිට වෙන දේ වගේ වදන් භාවිත කිරීම කරන්න හොඳ නැහැ. එතකොට අපිට ලැබිච්ච ලියවිලි ලැබුණු විදිහට අනන්තව විරපත් කරන්න ඕනේ. ඒවා වෙන වෙන චේන්ජස් ගන්නට අපිට ඉල්ලලා තියෙනවා නම් අන ලදුයි කියන්නේ ඉම්පෝර්ටයි මායතර යම්කෙසේ පර්සනල් සම්බන්ධයක් තියෙනවා නම් මාත් එක්ක ක්ලබ් එකේ හවසට බොන මිනිහෙක් නම් එයාගේ ගෙදර පාටි වලට මම යනවා මගේ ගෙදර පාටි වලට එයාට යනවා මචන් ලෙවල් එකේ. එතකොට මට වෙනස් කරලා දෙන්න බෑ. අර ලැබුණ ලියවිලි එයා කරෙන්න ප්‍රතිග්‍රහණය මත වෙන්න පුළුවන් රිස්ක් අවදානම් මොනවද කියලා
මම වෙනම කතා කරලා තියෙනවා. ඒ වෙන නෝට්ස් එකේ තියලා තියෙනවා. ඉතින් ඒක බලන්න. හරි. අනික ප්‍රතික් දහනේ මත මේ විලිකි උත්තර දඟලන්න ඕනේ නැහැ. ඒක ඉංග්‍රීසියෙන් මොකද්ද අපි ෂෝට් ෆෝම් එක දාන්න ප්‍රතික් දහනේ මත ලියවිලි කියන එකට. මොකෝ විභාගයට ඒක ලියුවාම DA. හා? DA. 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 DA කියලා ලියුවාම ඇති. හරි DA කියලා ලියුවාම හොඳටම ඇති. කැපිටල් D යා කැපිටල් D කැපිටල් A ලියුවා නම්. එතකොට ගෙවීම් මත ලියවිලි නම් DP. 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 ඒක හරි. ඊගොඩ අස්පිනි වගාමි. අස්පිනිට අතුලත් මුතුන ලියවිලි. විනිමය බිල් පා කොරොන්දු නෝට්ටු කවිතාංශ ප්‍රතිඥා ලිපි ඔය අනිකුත් ක්ලාස් කියවිලි ඉලීල කරන්නයි කියලා ප්‍රේෂණ බැංකුව රැස් කරන බැංකුවට උපදෙස් දෙනවා. ඒ දෙනකොට කියනවා මේක අපි මේක ඉවර නැහැ. හැබැයි කොරොන්දු නෝට්ටුවක් අරගෙන මේක දෙන්න. මේ කොරොන්දු නෝට්ටුව ගන්නකොට සාමාන්‍යයෙන් ප්‍රේෂණ බැංකුව දෙන්න ඕන ලියවිලි ආකෘතියක් එවන්න ඕන. ආකෘතියක් එවල නැත් තන රැස්කර්ණ බැංකුවට පුළුවන් අනලදු එහෙම නැත්නම් ඉම්පෝර්ට් සපේ ඕනෑම ප්‍රින්ට්පත්‍රය අපි ඒක හරි කියලා පිළිගන්න. ඒ සම්බන්ධයෙන් කිසිම දෙයකට බැංකුව බැඳීමකට වගකීමට මැදිහත් වෙන්නේ නැහැ. මේකේ බලන්න මේ ආටිකල් 8 එකේ හැටියට දැන් ගොඩක් වෙලාට මේ රිමිටින් බැංක එක ප්‍රේෂණ බැංකුව හරියට ඉස්සක් කරේ නැත්නම් අර ගොල්ලෝ මේ දීපු ඒගොල්ලෝ ඕනම ඒ දෙන එකට අදාළ දෙයක් පිළිගන්නවා. ඒ සම්බන්ධයෙන් යම් කිසි වැරදීමක් වෙලා මේ වැරදීම හින්දා අපිට සල්ලිටේ ගන්න බැරි වුණා නම් ඒ ගාස්තු ගන්න බැරි වුණා නම් ඒමේ වගකීම වරගන්නේ නැහැ ඉදිරිපත් කරන බැංකුව. ඒගොල්ලෝ වගකීම වරගන්නේ ආකෘතියක් දීලා ඒ ආකෘතිය විදිහට කලේ නැත්නම් විතරයි ඒගොල්ලන්ගේ වගකීම තියෙන්නේ. හරි තාමත් වැදගත් ක්වෙස්චන් එකක් මේ ආටිකල් එකක් මේ ආටිකල් එකේ ක්වෙස්චන්ස් උත් එන්න පුළුවන්. සමහර වෙලාවට අපි මේ වගේ අපි හිතමු දැන් ඔන්න අපිට කියනවා කස්ටමගෙන් අන්ඩර්ටේකින් එකක් ගන්න දෙ කියලා. ඉම්පෝර්ට් එකෙන් අන්ඩර්ටේකින් එකක් ගන්න මේ මේ ඔන් මැචියුරිටි ඔන් මැචියුරිටි මෙයා ගෙවනවා ගෙවුවේ නැත්නම් මේ වගේ මෙයා පොලියක් ගෙවන්න ඕන 6ක පොලියක් ගෙවන්න ඕන දවසකට 6 ගානේ ඉමේල් ඕන එක කියලා. නමුත් අර 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 ගත්ත පොරොන්දු පත්‍රයේ චනවල ඒක හරියටම සඳහන් වෙලා නැහැ. ඒක රින් ගන්න පුළුවන් විදිහට තියෙන්නේ. එහෙම කරලා අර මිනිහ රින් ගලනවා. ගෙවීම පෙරරලා යාරි. මේ රින් ගලනවා. එතකොට අපිට නඩු දාලා අරයට ගෑ මේ ඉදිරිපත් කරන බැංකුවට කෑ ගහන්න බෑ ප්‍රේෂණ බැංකුවට. ඇයි ඔයගොල්ලෝ හරියට අරගත්තේ නැහැ? ඒකේ හින්දා තමයි මේ ප්‍රශ්නේ ඇති උනේ කියලා. ඒකට ඉදිරිපත් කරන බැංකුව කිසිම විදිහකට වගකීම ඇති යටත් වෙන්නේ නැහැ. ආකෘති පත්‍රය දීර නැත්තම් රයිට් ඒකට ආටිකල් 9 එක ආටිකල් 9 එක තමයි කොටම එක බැංකු හොඳ හිතින් සහ සාධාරණ පරීක්ෂාවකින් කටයුතු කරන්න ඕන ඉස්සේ the bank should work in good faith and without any negligence. Good faith and without any negligence. ඒක ඉතින් බැංකු ක්‍රමයේ තියෙන මූලිකම සිද්ධාන්තය. බැංකු කටයුතු කරද්දී අපි හොඳ හිතින් කටයුතු කරන්න ඕන. ඒකම සාධාරණ පරීක්ෂාවකින් කරන්න ඕන. දැන් මෙතනදී සමහර විටක මේක හරි උගන්ට සමහර විටක තස්නෙන්න පුළුවන්. ඔම ජීවිතේ
හොඳම පාඩමක් ඉගෙන ගන්න පුළුවන් තැනක් තමයි මේ මෙලිව ගන්නෙ. දැන් සමහර වෙලාවට දීලා තියෙනවා instructions ප්‍රේෂණ බැංකුවෙන් හරියටම ඇවිල්ලා මේක contradict වෙනවා. ඒක ටිකක් පරස්පර විරෝධී වෙනවා. පරස්පර විරෝධී වෙනකොට අඩුගානේ අර ඉදිරිපත් කරන බැංකුව සාධාරණව මේ ගැන හොයන්න ඕන. සාධාරණව මේ ගැන හොයන්න ඕන. හොයලා අපි හොඳ සාධාරණ පරීක්ෂණයක් කරලා මේක මේ විදිහට කළා නම් අපිට ඒ ප්‍රශ්න වලින් සමහරකට විසඳගන්න ගන්න පුළුවන්. Hansi, are you there in the class? Have you joined? හරි ජොයින්ලා දින්න ක්ලාස් එකට නැද්ද හලෝ have you joined the class නෑනේ ආ රයිට් ඔකේ ඒක සිත බලන්න වඩ සැටර්ඩේ දින කරනකොට commercial bank versus half value case එක තියෙනව නේද ඒ කේස් එක පොඩ්ඩක් යන්තම් ටච් කරලා දාන්න පුළන්ද collection එක තමයි මේ මම collection වලද කතා කරන්නේ collection එක කරන්නේ නැහැ වාට යන්තම් ටච් කරලා දෙන්න පුළන්නේ ඒක බොහොම කෙටියෙන් හරි right ඊළඟ සැටර්ඩේ ක්ලාස් එකේදී මේ සංසිනේ උගන්ව කරાવી මේකේ තියෙන හොඳ කේස් එකක් commercial bank versus වනාත විල්ලුව කම්පැනි කියලා ඒ කම්පැනි එකක් තියෙන වනාත විල්ලුව and කම්පැනි කියලා ඒගොල්ලෝ ගර්කින් බවලා තියෙන වනාත විල්ලුව දන්නවනේ පුත්තලම් පැත්තේ වනාත විල්ලුවේ ගර්කින් ගොයි පලාලු කරේ ඒගොල්ලෝ එක්ස්පෝර්ට් කරන අපනෑනේ කරපු කට්ටිය ලොකුට බිස්නස් කලේ කොමර්ෂල් බැංක් එකත් එක්ක විතර මේක හොඳ කේස් එකක් මේ මෙන්න මේ බැංකු කොහොමද හොඳින් සාධාරණ පරීක්ෂාවෙන් කළාද නැද්ද කියලා මේ කේස් දෙකින් අඩුව ගිහිල්ලා අඩුවේදී ආපු එපිටමයි කොබැත්තෙන් බැංකුව බේරුනේ. ඉතින් ඒ වගේ අපිට නිකම්ම අතරින්න බෑ. අපි මේ ඒජන්ට් කෙනෙක් හැටියට කටයුතු කරන අය කොට අපි මේ බැංකුව. ඒකෙන්ද අපි හරිදී කරන්න ඕන. දැන් ආටිකල් 22 එකෙත් ඕකේ නෝ. ආටිකල් 22 අද කතා කරනකොට උගන්ට ඒකත් මම කතා කරන්න. මේ නවීන එක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕන. මොනවා කළත් අන්තිමට බැංකුව වලට විරුද්ධව නඩුවක් යන්න පුළුවන්. ඒ යනකොට කොහොමද අපි බේරෙන්න ඕනේ කියන එක තියෙනවා. අනේ මේ මම කිසි දෙයක් දන්නේ නැහැ. මම මේ කෙවිලා අපේ මම වැඩ කරන්නේ ඒජන්ට් කෙනෙක් හැටියට විතරයි. මම කිසිම කිමක් ගන්න නැහැ. URC 522 හැටියට කියලා ගැලවෙන්න බෑ. බැඳීම වැඩි. හරි. 10වෙනි වගන්තිය. 10වෙනි වගන්තිය. ලියවිලි එරේව භාණ්ඩ සේවා ඉටු කිරීම. ලියවිලි එරේව භාණ්ඩ සේවා ඉටු කිරීම. රයිට්. මේක ඉතාමත්ම
වැදගත් එකක්. 10 වෙනි වගන්තියේ නිතරම විභාගයට ප්‍රශ්න එන වගන්තියක්. සම්පූර්ණම 10 නැත්නම් 10 A B C D E F කියලා ගැලිනවා. තමාලට ඔක්කොම ට කියනවා. ගොක් බ එක්සැමිනර්ස්ලා අත ගහන ඒරියා එක. රයිට්? එතෙන්දී අපි අර LCA වල කතා කරමු. දැන් ලබන සුමාන අපි කතා කරනවා. බැංක එකක් කටයුතු කරන්නේ ලියවිලි සම්බන්ධයෙන් පමණයි. රයිට්? බාණ්ඩ හා සේවා එහෙම නැත්නම් ඒවා ඉටු කිරීම performance ගැන අපි කතා කරන්නේ. අපි වගකීමක් ගන්නේ නැත. මේ බැංකු වල බැඳීම් සහ වගකීම් ගැන තමයි මේ කතා කරන්නේ. මේ මෙතන ඉඳන් හරි D එකේදී බැඳීම් සහ වගකීම් ගැන බැංකු වල. ඒකන අපේ බැංකු කරුව වශයෙන් අපිට හරි වැදගත් එකක්. අපේ වගකීම් තියෙන ලියවිලිත් එක්ක. අපේ වගකීම නැහැ බාණ්ඩ සහ සේවා සම්බන්ධයෙන්. එහෙම නැත්නම් performance ගැන. රයිට්? ඒකින්දම කියනවා පූර්ව එකඟතාවයකින් තොරව ආණ්ඩ කෙලින්ම බැංකුවගේ ඩිපෙනේට එහෙම නැත්නම් අනුට එවන්න එපායි කියලා. ඒ කියන්නේ we should not consign the BL. Consign the BL to the bank. බැංකුවේ නමට බැංකුවේ නමට ඔ අනට මේ බාණ්ඩ මේ එවන්න හොඳ නැහැ. Consign කළාම කස්ටමර් බෑ බඩු ක්ලියර් කරගන්න. බඩු ක්ලියර් කරන්න බැංකුවේ endorsement එකක් දෙන්න ඕන. අයි කස්ටමර් ගේ නමට අපි endorsement එකක් දෙන්න ඕන. අනවශ්‍ය ප්‍රශ්නයක්. දැන් මොනවාන දෙයක් එවලා තියෙන නම් බැක්වත් උකට ගෑවෙනවා. දැන් මෙතෙන්දී මේක විශේෂයෙන්ම එන්නේ උගන්ට උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි තුන් දැන් මේ collection එක එහා පැත්තේ මුකුත් බලන්න කරන්නේ නැතුව නෙවන්නේ. ඒතර ඒන document එවුවට අපි කියනවා මේ යම් කිසි powder packet එකක් කියලා powder powder consignment එක powder මූණ දාන powder දන්නවනේ අය මූණ ගන්න ඒවා ඒ වගේ පිටි වගේ එකයි ඒ වගේ powder එකක් powder consignment එකක් කියලා තියෙනවා දැන් එතකොට ඒක consignee දාලා තියෙන්නේ බැංක එක හරිද එතකොට notify party customer එතන අපිට අහම අපේ කස්ටමර්ට මේ ඉන්ෆෝම් කරන්න ඕන. එතන අපි ඉන්නලක අපි කස්ටමර් නමට එන්ඩෝස් කරලා දුන්නාම BL එක කස්ටමර් කිල ක්ලියර් කරගන්න. ඒක වෙනම දෙයක්. අපි හිතමු මේ එවල තියෙන්නේ හෙරොයින්. හරි? උනල් කුඩු. මද්දක. ක්‍රමයේ තමයි එවල තියෙන්නේ. ඔය වෙනකොට පොලිසියට මේක ටිප් එක ගිහිල්ලා පොලිසියෙන් අර මිනිස්සයව රිස්ක් කරලා තියෙන්නේ මගේ කස්ටමර්ව රිස්ක් කරලා මේ වෙන්න පුළුවන් දේවල් වෙන්න පුළුවන් වෙන දේවල් මගේ කස්ටමර්ව රිස්ක් කරලා දැන් බඩු ටික ලංකාවට ඇවිල්ලා කාටද කන්සයින් වෙලා තියෙන බඩු ටික බඩු වල අයිතිය කාටද දීලා තියෙන්නේ බැංකුවට බැංකුවට බැංකුවේ බයන්ඩ් වල අයිතිය දීලා තියෙන්නේ බැංකුවට දැන් එතකොට බැංකුවට අයිති නම් මේ කුඩු තොගේ අයිති කාටද මේ කුඩු තොගේ අයිති කාටද ඒකද එහෙනම් මොකද කරන්නේ කුඩු තොගේ අයිති බැංකුව නම් දෙලින්ම එල්ලුම් ගහට යන්නේ කවුද බැංකුව නම අවශ්‍යද අනවශ්‍ය දෙයක්. ඒකින්ද අපි සාමාන්‍යයෙන් පූර්ව එකඟතාවයකින් තොරව බාණ්ඩ කෙලින්ම බැංකුවට ලිපිනයට හෝ අනට එවන්න හොඳ නැහැ. BL එක අපි එන්ඩෝස් කළා දෙන්න අපි යන්නේ. කෙලින්ම BL එක එන්න ඕනේ ඉම්පෝට් එකේ නමට. හරි? ඒක ඉතාමත්ම වැදගත්. දෙක ඇවිල්ලා තියෙන්නේ දැන් බැරි වෙලාවත් මේ විශේෂ උපදෙස් දීලා තියෙන බැරි වෙලාව අර කස්ටමර් ඇවිල්ලා බාණ්ඩ ක්ලියර් කරගත්තේ නැත්නම්
මගේ කස්ටමර්ලා බාණ්ඩ ක්ලියර් කරගත්තේ නැත්නම් අපිට අපි පොරොන්දු දලා තියෙනවා අපි බාණ්ඩ ටික ක්ලියර් කරලා අපි දෙනවා කියලා. හරිද? අපි බාණ්ඩ ටික ක්ලියර් කරලා අපි ඒව ස්ටෝර් කරලා ඉන්ෂුවර් කරලා තියාගන්නයි කියලා. ඒක වැඩි වැඩ. ඒක වැඩි වැඩ. අපේට අපි දෙන්නේ නැහැ. හරිද? එතකොට उपदेश प्रेषण बैंको नमेंट එතකොට DA කියද කියන්නේ යම් කිසි දෙයක් වේදමත් දරන්න වුණොත් ඒක ගෙවන්න ඕන ප්‍රේෂණ බැංකුව. ඒ පුතේ කේස් එකක් ගියොත් ඔය එකෙක්වත් නැහැ. ඒකෙක්වත් නැහැ. ඒකෙන්ද පුළුවන් තරම් ඒවට අවුල් නොවී ඉන්න ඕන. ඒක අපි මේ ඔගොල්ලෝ කියලා දැනගන්න. ඊගාට 11 වෙනි ගන්තේ කියන්නේ උපදේශ ලද පාර්ශ්වකය උපදේශ ලද පාර්ශ්වකය ක්‍රියාවන්ගෙන වගකීම් හැරීම. ප්‍රදේශ ලද පාර්ශ්වයක ක්‍රියාවන්ගෙන වගකීම් හැරීම. දැන් ප්‍රධානියගේ උපදේශ ක්‍රියාත්මක කිරීම සඳහා වෙනත් බැංකුවකව බැංකුල සේවාවන් යොදා ගන්න බැංකුව එසේ කරන්නේ ප්‍රධානියගේ වියදමින් සහ අවධානම මතය. එතන බැරි වෙලාවත් ප්‍රධානියා කියලා තියනවා නම් बैंक हास्ट आप डॉक्यूमेंट्स संपद बैंक अवी आपको नाप डॉक्यूमेंट्स ये दाट पहुंचा ये संपद बैंक गिनी विनाश इवे वक्य अभी क्यों इवे संपद बैंक आप संपद बैंक किसी में एक्शन का गाते ना तंग अब एक तो वक्की मांग करने ने एक लोहा भी राइट मैं उन वर्ड कोई तो उन लोग बाल देना गाता हूँ उधर मैं भी उपदेश लेते पार्षद के क्रिया वंगे वक्की में रीमा एक आवाज़ दुरुस्त नहीं वक्ती है क्या ने लादली ये भी लेके ना वक्की में रीमा लादली ये ट्रांसलेशन बैंक වගකීම් හරිනවා බැංකු වගකීම් හරිනවා රයිට් එතකොට අර උදේ කිව්වා ලද ලීවිල ගැන වගකීම් හැරින්න දෙක ලීවිල වල බලය පිළිබඳ වගකීම් හැරින්න දැන් කිසිදු ලීවිල එක ආකෘතිය එහෙම නැත්නම් ප්‍රමාණවත් प्रमाणात्मक प्रमाण भाव निर्वाद्यता निर्व्याज किसीम विधि हानि रक्षण करण रईट दाहे अत्र पारिवर्तने वाक्यमे अभी डॉक्यूमेंट्स एवं लियोंग विनाशला वेस्ट गंगोत्र वाक्य लद उपदेश पेहदिली भाग्य में आवश्यकता प्रमादी पीलिबंद बैंक बेदी कटो वाक्य बैंक लभ्यता उपदेश अनुगत वेड़ कर
බෑ මේක හරියට පැහැදිලිව නැහැ. අන්න ඒ අවස්ථාවකදී ඇතුළේ යම් කිසි ප්‍රමාදයක් තියෙනවා නම් ඒ ප්‍රමාදය උඩ බාණ්ඩ විනාශය වෙනවා නම් ඒකටත් අපි වගකීමක් බාරගන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් අපි ගෙනාව නරක වෙන බාණ්ඩ perishable items උදාහරණයක් කියන්න බං apple සහ grapes apple සහ grapes ගෙනාව apple සහ grapes ගෙනාව අපි දන්නා apple සහ grapes දවසකට දෙකකට වඩා තියාගන්න බෑ. ඒවා ෆ්‍රිජ් එකකට දාන්න ඕන, රෙෆ්‍රිජරේට් කරන්න ඕන, ඔක්කොම තියෙනවා. දැන් ඔන්න කන්ටේනර් එකක් බෑවා. කන්ටේනර් එක බාලා තියෙනකොට මේක පැහැදිලිව නෑ මේ කොහොමද කරන්නේ කියන එක. එතකොට අපි යනවා ප්‍රේෂණ බැංකුවට. කියලා ප්‍රේෂණ බැංකුව ආන ප්‍රේෂණ බැංකුවට දෙන්නේ නෑ. ඒ රටේ ස්ට්‍රයික් එකක් ප්‍රියා උත්තර දෙන්නේ නෑ. ඊට පස්සේ මේ ඔන්න එක්ස්පෝර්ට් එකෙන් අහන්න ඕන යා ඒ හල ඔක්කොම කරලා එනවා සුමානිකට ඉතර පස්සේ උතරේ මේ විදිහට කරන්නේ කියලා. ඒ වෙනකොට අර ග්‍රේප්ස් වලට ඇපල් වලට මොකදලා තියනේ ඒ දෙක නරක් වෙලා දැන් ඒතර ඒක හින්දා ඇති වෙන හානියට ඉදිරිපත් කරන බැංකුව වක් කියන්නේ නැහැ. රයිට් ඒක වක් කියන්නේ ඊගොට 15 15 කියන්නේ පාර්ලිමේන්තර ස්ථදීන් ෆෝස් මේජර් කියලා කියන්නේ ෆෝස් මේජර්. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත උඩ සිද්ධ වෙන නියම. ඒක තියෙනවා හැම අපේ UCP එකෙත් තියෙනවා. මේකෙත් තියෙනවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත උඩ. Acts of God. දෙවියන්ගේ වැඩ වලට අපි අපි හවුල් නැහැ දෙයියනේ කියලා අපි කියනවා. මොනවාද මේ දෙයියන්ගේ වැඩ? අපිට කන්ට්‍රෝල් ගන්න බැරි වැඩ දෙයිය දානවා හිටුගම. සුභාග්‍ය විපත්ය තියෙනවා. කැරලි, සිවිල් අරගල, ත්‍රස්තවාද ක්‍රියා, ආ යුද්ධ. ඒවැයිල අපිට කන්ට්‍රෝල් කරන්න බැරි ඒවා. රයිට්? දැන් මේ දවස්වල ඔයගොල්ලෝ දැක්ක නේද අර මේ අපි හිතමු මේ මේක සම්බන්ධ එකක් කියලා නමතර ඇහැට දකින එක මේ දවස්වල අර ගුරු රු ස්ට්‍රයික් ළමයි ඔන්ලයින් උගන්වන්නේ නැහැ. ගුරු රු ස්ට්‍රයික් ළමයි ඔන්ලයින් උගන්වන්නේ නැහැ. එතකොට ඉස්පිතාල ස්ට්‍රයික් ලෙඩ්ඩුන්ට බේත් දෙන්නේ නැහැ. එතන ඒ වගේ දේවල් ඒකම අපි හොඳටම දැක්කා. කොහොමද පහුගිය අවුරුදු 30 අවුරුදු යුද්ධෙදි අපි අත්දැකපු දේවල් තියෙනවා. දැන් ඒ වයල ගොඩක් ඒවා ഇതുගම් වැඩිය වුණ නැහැ මේ ජූලි මාසේ මුල හරි මතක නේද ගල් වතුර ආවා මේ අවිසාවෙලින් දැන් කොළඹට එන කම්ම කැලණි ගඟ දෙපැත්තේ යට වෙලා තිබුණා. ඊට පස්සේ මාමණල්ල පැත්තේ නායකයා තමයි නැති වුණා. ගෝල් පිටින් යට වුණා. ඒ ගොඩක් තිබුණා. ඒ ඔක්කොම ඇවිල්ලා අපේ පාලනයෙන් තොරේවා. දෙවියන් නාන්සේගේ කැමැත්ත උඩ එනේවා. අන්න ඒවට අපි වග කියන්නේ නැහැ. දෙවියන්ගේ වැඩ වලට අපි වග කියන්නේ නැහැ. ෆෝස් මේජ් එක කියලා අපි ඉංග්‍රීසියෙන් මේක ෆ්‍රෙන්ච් වර්ඩ් එකක්. ගිවිම්. ගිවිම් ගැන කතා කරද්දී අපි ප්‍රධාන දෙය තමයි නොපමාව ගෙවන්න ඕන. නොපමාව ගෙවන්න ඕන. දැස් කරපු මුදල් කියනනම් නොපමාව ගෙවන්න ඕන. අනික ගෙවන්න ඕනේ 17 වෙනි වගන්තියේ දෙනවා දේශීය මුදලෙන් ගෙවීම. දැස් කරන උපදේශය වෙනත් ආකාරයකින් උපදේශ දී නැත්නම් ගෙවීම කරන රටේ මුදල් වර්ගයෙන් දේශීය මුදල් ගෙවිය යුතු ජීවිත දපත්තන බැංකුවෙන් අනුලදුන මුදල් යුත්තේ මුදල් දැස් කිරීම උපදේශය සඳහන් කොට අයදින් වහම ලබා දිය හැකි නම් වමනි දැන් අපි දේශීය මුදලෙන් සමානලට ගෙවන්න යනවා. දේශීය මුදලෙන් ගෙවනවා නම් ඒක රැස් කිරීම උපදේශය තියෙනවා නම් රුපියල් වලින් ගෙවන්නේ කියලා අපි තුම ලෝකල් ලෝකල් මේ කලෙක්ෂන් එකක් කියලා. එතකොට අපි ඒ විදිහ සල්ලි අරගෙන තමයි ගෙවීම කරන්නේ. විදේශීය මුදලෙන් ගෙවීම
ඇස්ක්‍රීම් උපදේශය තියෙනවා ඩොලර්ස් වලින් ගෙවන්නේ කියලා. අන්න එතකොට අපි බලන්න ඕන ඒ විදිහට ඩොලර්ස් වලින් ගෙවන්න පුළුවන් නම් විතරයි අපි ඩොකියුමන්ට්ස් ටික දෙන්නේ. එහෙම නැත්නම් අපි දෙන්නේ නැහැ. දැන් මේක හොඳ ප්‍රශ්නයක් මේ දවස්වල සාකච්ඡාවට භාජනය වෙන්න ඕන ප්‍රශ්නයක්. කියන්න බලන්න ඕගොල්ලෝ එන්න මෙහෙම මේ දවස්වල ඔයගොල්ලෝ දන්නව නේද මේ බැංකස් වල පොඩි අවුලක් තියෙනවා හැම බැංකුවකම ෆොරෙන් එක්ස්චේන්ජ් ස්කැසිටි එකක් තියෙනවා හිඟකමක් තියෙනවා ඒකෙන්ද අපි මේ එල්සී ඒවා අපි කොහොමද ගෙවන්න ඕනේ හින්දා අපි ඒවා ගෙවනවා කලෙක්ෂන් ටිකක් හෝල්ඩ් කරනවා කලෙක්ෂන් හෝල්ඩ් කරනවා කලෙක්ෂන් හෝල්ඩ් කරනවා නම් डॉलर संचित बैंक में थी ना तमें के वाले बैंक कस्टमर लेस्ट ही रुपया ले लेने देंगे दुना डा अपे अपे का डॉलर्स थी ना पे ये तो बड़ा मोटा कराने अपे तो बड़ा कस्टमर डे गेंग रुपया ला रखे ना अपे कस्टमर डे डॉक्यूमेंट के देने वाले कस्टमर गेंग रुपया कन्वर्शन ने कर रखे ना अपे कस्टमर डे डॉक्यूमेंट के देने वाले කතා කරන්න දැන් මේ ඒවා සාකච්ඡා කරන්න ඕන ප්‍රශ්න. අපි කස්ටමර් අපි දුම ඩොලර් ලක්ෂයක් ඩොලර් ලක්ෂය අද රේට් එක 202යි 202 නම් ඩොලර් ලක්ෂයක් කියන්නේ जैसे देखेंगे वही क्राम 20,200,000 20,200,000 कस्टमर 20,200,000 आप इधर देना इतना बड़ा आप इधर डॉक्यूमेंट का रिलीज कराने पुरु आंध बैंक के डॉलर्स ने दिए आप इधर कन्वर्ट साले का रिमिट कराने बे आप इधर रहला इन्हें योग्य अवस्था होगी आप इधर डॉक्यूमेंट का देना वादे एक प्रायोगिक प्रश्न है मुझे कराने किरान कतार मन ज्ञान कठिन होने हर्षिनी ज्ञान बन मैं मम्मी आने प्रायोगिक प्रश्न है मैं दोस्त हंसिका हंसिका वेरी गुड हंसिका मोने बैंक का हंसिका एनएसबी 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 के उगलो मेरे कराने ने एक हंसिका हर उत्तर दूंगा अनिता है लज्जा भी है युत्री एनएसबी के इंटरनेशनल ट्रेड नहीं थे पुत्र नहीं सर नहीं नहीं उड़ा हंसिका हर उत्तर दूंगा तू आप यानी अपने फंड जिनको में बैंकों ला वाणिज्य बैंकों ने नगाती है अपने देने ने देन नेत्ते मुकुल दे अपने देना वरना हम डॉक्यूमेंट के देना वरना अबे गत्ता साली एवले में रिविट कराना होना हम प्रेशन एक कराने पे ये नंग अपने नहीं अपने देने ने दें क्या नल दिए ने बीलोनो दिए ने अरे दें 20 එයක් ලගෙන ඔයා 20 මිලියන් තියාගෙන මට ડોකියුමන්ට් එක දෙන්න. ඕන දවසක සල්ලි අරින්න. එහෙම කරන්න බෑ. අපේ රටක් රටවේ රටක් හැටියට අපි පොඩ්ඩක් ඩැමේජින් තැනක අපි දැන් මේ දවස්වල ඉන්නේ. එතකොට අපිට අර ડોකියුමන්ට් එකක් අපිට රිලීස් කරන්න බෑ. සමහරව බීලුණු කන්සයින්මන්ට් එකම විනාශ වෙලා යන්න පුළුවන්.
කස්ටමර්ට බෑ මට බැංකුවට විරුද්ධව නඩු දාන්න. ඉතින් රටේ ප්‍රශ්නයක් තමයි වෙන්නේ. හරි. තමක් වැදගත්. වහාම ප්‍රේෂණය කරන්න පුළුවන් නම් විතරයි මේ දැක්කනේ උදාහල යුත්තේ එම විදේශීය මුදල රැස් කිරීමේ උපදේශයේ සඳහන් උපදේශ වලට අනුව වහාම ප්‍රේෂණය කළ හැකි නම් පමණි. නැත්තම් බාර ගන්න බෑ. 18 මට හිතනවා බෞද්ධ මේ දවස්වල රටේ තියෙන තත්ත්වයට උඩ ප්‍රශ්නයකට බොහොම හොඳට දෙන්න පුළුවන් දෙයක් කියලා. මාත් මේ දවස්වල තව එක්සෑම් එකක මම ප්‍රශ්න හදනවා. මේ මට හිතන දැන් මේක හරි ෂොක් නේ. මට ප්‍රශ්නයකට දෙන්න පුළුවන්. මං හිතනවා නම් අනිත් එක්සෑමිනර්ස්ලත් මේක හිතන්න පුළුවන්. හරි. 19 වෙනි වගන්තය හරි වැදගත්. කොටස් වශයෙන් ගෙවීම. පවිත්‍ර රැස් කිරීමේදී ඒටි ගන්න තාම වැදගත්. 19 B. 19 B එක හරි වැදගත්. 19 අපි පළවෙනිම දේ 19 A කියද කියන්නේ කොටස් වශයෙන් ගෙවනවා නම් ගෙවන්න පුළුවන් එකම විදිය කොටස් වශයෙන් ගෙවීමට හැක කියලා මේ collection of the form එකේ කියනවා විතරයි. එහෙම නැත්නම් කොටස් වශයෙන් ගෙවන්න බෑ. දැන් 19 B එකේද කියන්නේ කොටස් වශයෙන් ගෙවන්න පුළුවන් උපදේශයේ විශේෂම අවසර දී නැත්නම් පමණි. එහෙම නැත්නම් ගෙවන්න බෑ. එහෙම නැත්නම් අපි ඩොකියුමන්ට්ස් එක දෙන්න ඕනේ සම්පූර්ණ මුදල ප්‍රේෂණය කළාට පස්සේ. සම්පූර්ණ මුදල ප්‍රේෂණය කළාට පස්සේ මට මෙහෙම දෙයක් කියන්න බන්නේ. අපේ ඉන්නවා හොඳ කස්ටමර් කෙනෙක්. හොඳ කස්ටමර් කෙනෙක්. ඒ කස්ටමර්ට අපේ ඩොකියුමන්ට් එකක් ඇවිල්ලා තියෙනවා ඩොලර් 50,000ක කලෙක්ෂන් ඩොකියුමන්ට් එක. ඩොලර් 50,000ක කලෙක්ෂන් ඩොකියුමන්ට් එකක් අහම කස්ටමර් කියනවා මට ඩොලර් 25,000ක් දෙන්න පුළුවන්. මට අනිත් එක දෙන්න විදියක් නැහැ ඉමීඩියට්ලි මට සුමාන තුනක් දෙනවා නම් මං ගෙවන්නම්. ඒක හින්දා මේ ඩොලර් 25,000 අරගෙන මට ඩොකියුමන්ට් එක දෙන්න. මම තව හරියටම සුමාන තුනකින් මේ සල්ලි ගෙවන්න. හොඳ කස්ටමර් කෙනෙක්. අපිට දෙන්න පුළුවන්ද? දෙන්න බෑ. දෙන්න බෑ. නැහැ. අපදේ විශේෂ අවස්ථරයකින් තොරව කියන්නේ එල්සි එකේ තිබෙ නැත්නම් දෙන්න බෑ. සෝරි ડોකියුමන්ට් වල. උපදේශ වල තියෙනවා නම් පුළුවන්. කොටස සැසෙන්නේ නැත්නම් බෑ. මේක දෙන්න බෑ. එහෙනම් අපි කොහොමද මේ මගේ හොඳ කස්ටමර් කෙනෙක්? බැංකුවේ හොඳ කස්ටමර් කෙනෙක්. මම කොහොමද යාට මම මොනවද කරන්න ඕන? ලෝන් එකක්. Very good. Very good. කියන පුතේ වාගේ නම වත් හොඳ ළමයි. අරුණ. හා? අරුණ. අරුණ අරුණ කොහෙද මොන බැංකුවේද? NSB. NSB. ඔව් සර්. My goodness. All the others should be shamed. NSB with flying colors. What about the other people? You should be shamed. Right? මේ කතා කරන්නේ මේ මේ ට්‍රේඩ් කියන එක මේ නිකන්වත් අහලින් පහලින්වත් එන්නේ නැති බැංකුව. Right? එතකොට අපිට පුළුවන් කස්ටමර්ට ලෝන් එකක් දෙන්න. ඒක අපි කැමති නම් අපේ කස්ටමර් හොඳ නම් ලෝන් එකක් දීලා ඉතුරු ඩොලර් 25,000ට ලෝන් එකක් දීලා අන්න 50ම එකපාරට රිමිට් කරන්න ඕනේ. එහෙම නැතුව අපි දෙන්න. ඒකවට 20 පොලේ ගාස්තු වියදම් මේ ටික කියලා බලන්න 20යි 21යි දෙකම එක වගේ. රයිට්. බොහොම කිට්ටුවෙන් යන්නේ. එකක් යන්නේ. 20 කතා කරන්නේ පොලිය ගැන 21 කතා කරන්නේ ගාස්තු වියදම් ගැන. රයිට්. 20 පොලිය ගැන කතා කරලාම මේකත් කලෙක්ෂන් එකේ නිතරම හැම අවුරුද්දකම එන ප්‍රශ්නයක්. ආටිකල් 20. අයිද ආටිකල් 20 20 A ද B ද C ද කියලා එතනින් එන්න. විසි එකත් එන්න පුළුවන් නමුත් වැඩියම එන්නේ ආටිකල් 20 එකේ. තාපත වැදගත්.
පොලිය අය කරන්න ඕනේ කියලා රැස් කිරීම උපදේශය සඳහන් තියෙනවා නේද? යම් කිසිලාට ඩිලේ එකක් කියලා රැස් කරන්න ඕනේ කියලා තියෙනකොට අපේ කස්ටමර් ඉම්පෝටර් පොලිය ගෙවීම ප්‍රතික්ෂේප කළොත් හරිද? විශ්වාසී වගන්තිය යෙදෙන්නේ නැත්නම් විශ්වජය කියලා තියෙන ජය නෙමෙයි සිය විශ්වාසී වගන්තිය උපවගන්තිය නොයදෙන විට එම පොලිය රැස් කිරීමෙන් තොරව ගෙවන්න හරි ප්‍රතිග්‍රහණය කරන්න හරි බැංකුවට හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ අපි කියන්න ඕන මේ ඉංග්‍රීසියෙන් කියවන තමයි හොඳටම තේරෙන්නේ පොලිය රැස් කිරීමෙන් තොරව ගෙවීමට right පොලිය අයකල යුතු බව රැස් කිරීම ප්‍රදේශය සඳහන් වෙනවා. ඒ කියන්නේ interest to be collected, interest to be collected, right? Interest to be collected කියලා තියෙද්දී මේ ආනයන කරු පොලිය ගෙවන්න අකමැති වුණා නම් ඒක පොලිය කලෙක්ට් කරන්න නැතුව ડોකියුමන්ට්ස් එක දීලා අපිට ඉවරක් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? හැබැයි Mr. C කියනවා පොලිය අත්හැරිය නොහැකි බව. එතන ගහනවා අපි ඉංග්‍රීසියෙන් ගහලවන්නේ interest cannot be waived. Interest cannot be waived. පොලිය අත්හරින්න බෑ. Cannot be waived කියලා තියෙනවා නම් අන්න එතකොට අපිට documents දෙන්න බෑ. එයා පොලිය ගිවන්නම ඕන. ඒක හින්දා අප බාණ්ඩ ටික නරක් වෙලා කුණු වෙලා විනාශ වෙලා මූදර විස කරන්න උනත් බැංකුවට කෙසේවක් කියම නැහැ. එසියෙ. අනිත් එක පොලියක් අය කරන්න ඕනේ කියලා තියෙනවා නම් එහෙනම් අය කරන්න ඕනේ පොලි අනුපාතකයේ කීයද? පොලියේ කාලය කීයද? ගන්නේ කල යුතු විදිය ඒ ඔක්කොම කියන්න ඕන. එහෙම නැත්නම් නිකම්ම පොලියක් ගන්න ඕනේ කියලා තිබ්බාම අපි ගන්න පොලිය ගත්තට පස්සේ ඊට පස්සේ කියන්න බෑ ආපෝ පොලිය මැදිනේ පොලිය මැදිනේ කියලා කියන්න බෑ right ගාස්තු සහවිදම් වලත් ඒ වගේම තව එන්නේ හරි ඊගොඩ බලන්න ප්‍රතිග්‍රහණය 22 තේරම උදාහරණ එන එක දැන් අපි විනිමය බිලිපතක ප්‍රතිග්‍රහණය ගන්න ඒක අපිට ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ ඉංග්‍රීසියෙන් කියවන්න තමයි තියෙන්නේ the presenting bank sorry the presenting bank is responsible for seeing that the form of the acceptance of a bill of exchange appears to be complete and correct but is not responsible for the genuineness of any signature or for the authority of any signatory to sign the acceptance hari wedaga eglu kiyana vinime bilpataka pratigrahane pirena aakarayata sampurna saha nivardiyo thiyenona ඒ කියන්නේ accepted කියලා තියෙනවා නම් accepted to be such and such a date කියලා තියෙනවා වෙන ආකාරයකට නිවැරදි කියලා නම් එතනින් එහාට බැංකු වාක්‍යම බාර ගන්නේ නැහැ. ඒ අක්ෂරයේ තියෙන නිර්ව්‍යාජත්වය හරි එහෙම නැත්නම් මේ ප්‍රතිග්‍රහණය කරන්න අක්ෂන් කරුවෙකුට තිය බලය පිළිබඳ වාක්‍යයකට නොබැඳේ. හරි මම මේක ගොඩක් මේක හොඳට ඔලුවට ගන්න මම ඊගාට කතා කරනවා අදහම්ුණට කතා කරතේකි කේස් ස්ටඩීස් ගැන කතා කරනකොට මෙන්න මේක මම කේස් ස්ටඩි එකක් දෙන්නම් එතන අපි කතා කරමු right ඊගාට 23 පොරොන්දු නෝට්ටු හා වෙනත් උපකරණ ගොඩක් වෙලාට ඔක වැඩි එන්නේ නැහැ නමුත් කියවලා බලන්න විරෝධය පෑම කියන්නේ පරිලා නොගෙවීමකදී හෝ නොපිලගැනීමකදී කියන ප්‍රතිග්‍රහණය නොකිරීමකදී හරි ඒක කරලා නොගෙවා ඉන්නකොට හරි අපිට පුළුවන් ප්‍රොටෙස්ට් කරන්න විරෝධය පාන්න පුළුවන් විරෝධය පාන්න
විරෝධය පානවා කියන්නේ නෛතික ක්‍රියාවලියක්. මේක එහෙම කරන්නේ කියලා විරෝධය පාන්නේ කියලා අපිට එන උපදේශ වල පැහැදිලිව සඳහන් වෙන්න ඕන. එහෙම උපදේශයක් නැති විට අපිට මේ කරන්න ඕනේ නැහැ. බැංකු බැඳෙන්නේ නැහැ. බැරි වෙලා තියෙනවා නම් බැංකුවලට බැංකුවේව කරනවා නම් ඒ සම්බන්ධයෙන් ගාස්තු ගෙවන්න ප්‍රේෂණ බැංකුව බැඳිලා ඉන්නවා. මොකද ප්‍රේෂණ බැංකුවෙන් අපිට උපදෙස් දීලා තියෙන්නේ නොගෙවීමකදී විරෝධය පාන්නේ කියලා. ප්‍රොටෙස්ට් කරනවා කියන්නේ ලේසි පාසු වැඩක් නෙමෙයි. ප්‍රොටෙස්ට් කරද්දී අපිට within 24 hours අපි මේක නඩුවක් දාන්න ඕන. නමුත් 24 කට නඩුවක් දා ගන්න කොහොමද අපි? අපිට ඕවා plan කරන්න බෑ නේද? සුමාන දෙක තුන. එතකොට කරන්න බෑ. 24 කට නඩුවක් නෑ කරන්න ඕන. Immediately. ඉතින් ඒකෙන්ද ඕක වළක්වන්න අපි තව පොඩි කැලලක් ඔකට ඇඩ් වෙනවා. Noting and protesting. Noting and protesting. Right? Again, noting and protesting can be notary public can again, can a president notary can cover. Api make a Sandhan Karno. Api may Rude Pamagat, Api Yanawai Kino Sandhan Karno. Sandhan Karno, but a pass here, a parish at the back end of the immediate Ekar Dagini, Ekarata Passi, Api Passi, evidence Wagana, Nadua, Dane, Kudo. කල් ඉල්ලීමක් තමයි කරන්නේ නෝටින් කියලා. නමුත් මේව ඇවිල්ලා ලේසි වැඩ නෙමෙයි. මේක කරලා ඉවරලා ඔය ඔය අනාතරේ අපිට කියලා යනවා මෙහෙම කරන්නයි කියලා. ඒ කීපය කරන්න යන අතරේ ඔය කස්ටමර්ස්ලා දෙන්න යාළුනොත් එහෙම උන්ගේ ප්‍රශ්නයක් නෑ මෑ සල්ලි ගිහුවට කමන්නේ කියලා. දැන් එතකොට අපි අරවට ගිය නඩු ගාස්තු කාගේද කවුද ගෙවන්නේ? ට්‍රේෂන් බැංකුව ගෙවන්නවද? ට්‍රේෂන් බැංකුව ගෙවන්නේ නැහැ නේ. එයා එක්ස්පෝර්ට් එකෙන් ගන්න ඕන. එක්ස්පෝර්ට් එකේ නෑ නෑ මන් දෙන්නේ නෑ. මන් දැන් ඒක සෙල් කරලා තියෙන්නේ. අන්තිමේදී අපිට ඔය මැචිම ගන්න වෙනවා. ඔයද උගල දන්නවද ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් වල නඩුවක් දාන්න ඩොලර් 30,000 වෙනවා. උතර බැංකුව බංකොලොත් වෙනවද? ඒකෙන්ද අපි මේවා කරන්නේ නෑ. ડોකියුමන්ට් එක ආපු ගමන් අපි එවෙලම කියලා අරනවා. අපි නෝටින් ඇන් ප්‍රොටෙස්ටින් සහ අර 10 වෙනි වගන්තියේ තියෙන අපේ භාණ්ඩ නිෂ්කාශනය කරලා අපේ ස්ටෝර්ස් වල රැස් කරලා තියෙන දේ දෙකම අපි කරන්නේ නැහැ කියලා. අපි කරන්නේ නැහැ කියලා. 25 කියන්නේ අවශ්‍ය. Case in need. උනාර කේස් එකෙහිදී අපි මොකද කරන්නේ? නොගිවීමකදී හෝ නොපිළගැනීමේදී අවශ්‍යාලෙස කටයුතු කරන්න. අවශ්‍යාලෙස කටයුතු කරන්න. ඒ කියන්නේ case of need. Case of need. Case of need කියන්නේ අපි මේකේ දීලා තියෙන බලන්න අර මේ collection order form එකේ තියෙන case of need කියලා දාලා එයාගේ නම දාන්න. මිස්ටර් පෙරරා නම්බර 222 කොළඹ 7. එයාගේ නම්බර් මේකත් දානවා මොනවාද මේ ෆෝන් නම්බර් ඊමේල් ඇඩ්‍රස් ඔක්කොම දාලා තියෙනවා. එතකොට දැන් අපේ ආනයනකරු පැත්ත බලලා තෙන්නේ. දැන් මේ බාණ්ඩ ටිකට මොකද කරන්නේ? අරගේ තියෙනවා නම් අපි අර මිස්ටර් පෙරේරාට ඉන්ෆෝම් කරලා කියනවා. මිස්ටර් පෙරේරාට ඉන්ෆෝම් කළාම මිස්ටර් පෙරේරා කියනවා ආයි ABC කම්පැනි එක දැන් පොඩ්ඩක් අප්සෙට්ලා තියෙන අපි දැන් කතා කළා. දැන් එයා ඉන්නේ මේ ආනයන කරු රටේ ඉන්නේ අපේ අපේ රටේ ඉන්න මිනිස්සු ඉන්නේ මිස් පෙරරා. පෙරරාගෙන ප්‍රශ්නයක් නැහැ. මේ ડોකියුමන්ට් එක දෙන්න XYZ කම්පැනිට. අපි ඒකට ඇග්‍රීඩ් XYZ කම්පැනිට. එතකොට අපි මොකද කරන්නේ? අපි එහෙම දෙනවද? අපි එහෙම දෙන්නේ නැහැ. මොකද රැස් කිරීම උපදේශයේ පැහැදිලිව එයාගේ බලතල සඳහන් වෙන්න ඕන. ඒ බලතල සඳහන් වෙලා නැත්නම් අපි එයාට ඉන්ෆෝම් කරන්න විතරේ බැඳලා ඉන්නේ. එහෙම නේද? ඊට අමතරව අපි කිසි දෙයක් කරන්නේ නැත. ඉන්ෆෝම් කරන්න විතරයි අපිට බැඳලා ඉන්නේ.
පැහැදිලිද? එහෙම නැත්නම් අපි අවශ්‍යයාගේ කිසිදු ප්‍රදේශයක් පිළිගන්නේ නැහැ. අවශ්‍යයට කිව්වොත් අවශ්‍යයට ඕන වෙන දේ ගන්න බෑ. ප්‍රේෂණ බැංකුව අපිට කියලා තියන්න ඕන. මෙන්න මේ අවශ්‍යයට අපි බලය දීලා තියෙනවා මේ ඉම්පෝට් එකේ නම වෙනස් කරන්න. කන්සයිනි වෙනස් කරන්න. ඒකට එයාට එක එයා එක්ක එයා බට්ටිය ක්ලියර් කරලා එයා විකුණයි. විකුණලා ඕගන් සල්ලි දෙයි. ඒ ඔක්කොම තියෙනවා. එහෙම නැත්නම් කරන්නේ නැහැ. අවසාන වගන්තිය දැනුම් දීම අපි දැනුම් දීමේ ආකෘතියක් තියෙනවා නම් රැස් කරන බැංකුව රැස් කිරීමේ උපදේශය වන්නත් බැංකුව වෙත යවන සියලුම නිවේදන හා තොරතුරු වලට අදාළ විස්තර හැම විටම පසුවකී බැංකුවේ යොමු අංකයේ සඳහන් කරන්න ඕන. ඒක ඉතින් සාමාන්‍යයෙන් අපි දැනුම් දීමේ ක්‍රමය ආකෘතිය. අපි ලියුමක් කියවුවහම අපි ඒකට උත්තරය දෙනකොට ඔබගේ යොමු අංක 10යි ඇලෙවක් JB ඇලෙවක් 1234 දරණ ලිපිය හා සම්බන්ධය කියන්නේ පටන් ගන්න නේද? අන්න ඒ වගේම මේකෙත් අපි හැමතිස්සෙම අපි ලියන්න ඕන මේක. රයිට්? ඔව්. මට තප්පරයක් දෙන්න. Yeah, I'm in a class. Can you call me after 12:30? Okay, okay. Right? You got it? Dharun dhime krame. Dharun dhime krame. Right? Ito pata අපි හැමතිස්සෙම අර කලෙක්ටිව් බැංක් එකේ මොන හරි දෙයක් ආපු ගමන් ડોකියුමන්ට් එක අපි ඒක ඇක්සෙප්ට් කරලා අරින්න ඕන. මේක අපි ඇක්සෙප්ට් කරලා අරින්න ඕන. හරි? ඒ වගේ සම්පූර්ණයෙන් යන්න ඕන. ඒ වගේම ගෙවීමේ නිවේදනය ගෙවුව ගමන් අපි ආපහු අර බැංක් එකට යන්න ඕන. මෙන්න මේ ડોකියුමන්ට් එක ගෙවුවා. මෙන්න මේ අහවල් නම්බර් ඔයාගේ අහවල් නම්බරේ දරන මේ යොමු අංකයට අදාළ මේක ඉංග්‍රීසි වලින් හරින්න හැබැයි. හරි? SPR collection order number blah 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 blah. Please note that we have remitted the money, and the money has been remitted to your New York account number. Like, yeah. Ewa gamai acceptance ekida pratigrahane ekida api kiyana your bill number such and such has been accepted to be matured on such and such a date. Then immediately arrange. Ewa gamai thungine ekak. තව වැදගත් එකක් තමයි තුන්වෙනි එක නොගැවීමකදී හෝ ප්‍රතිග්‍රහණය නොකිරීම පිළිබඳ නිවේදනයක් අපි ඉමීඩියට්ලි යවන්න ඕන. එතෙන්දී අපේ නිවේදනය තමයි තාමත් වැදගත්. එතෙන්දී නිවේදනය යවුවට පස්සේ මේගොල්ලෝ ගෙවනවද නැද්ද කියන එක අපේ වැඩක් නෙමෙයි. හැබැයි අපි රිමිටින් බැංක් එකට මේක කියන්න ඕන without any delay. දැන් අද ගෙවුවේ නැත්තම් හෙටවත් අඩුම ගන්න යන්න ඕන. අනිද්දා ඉන් අනිද්දා නෙමෙයි. වහාම යවන්න ඕන. රයිට්? ඊට පස්සේ අපි අපේ කස්ටමර්ත් එක්කත් අපි ෆලෝ අප් කරනවා. නමුත් අපිට වගකීමක් නෑ. අපිට වගකීම තියෙන්නේ මේක ප්‍රේෂණ බැංකුවට දැනුම් දීම තමයි අපේ වගකීම තියෙන්නේ. හරි? දැන් ඔබන්ට මම ඔක්කොම වගේ දේවල් කතා කළා මුළු සම්පූර්ණම එක ඔයගලන්ට මම හිතන්නේ හොඳ ඔගන්න තේරෙන්නේ ඇති කියලා මම හිතනවා අනිවාර්යයෙන්ම තේරෙන්නේ ඇති කියලා මට හිතනවා හරි දැන් ඔයගොල්ලෝ එකපාරක් කියවල තිබ්බනම් ඔන්න දැන් දෙපාරක් කියවුවා මං කියතරම් අද මං කරපු වැඩේ හොඳටම හොඳයි අලුත් පාඩමකට යන්නේ නැතුව මේක අපි ඉවරයක් කරලා දාන්න දැන් ඊට පස්සේ දැන් ඉතින් උගන්න තියෙන්නේ තව කියෝ කියෝ පාස් පේපර්ස් කර කර උත්තර ලියන්න. උත්තර ලියන ඉස්සර නම් මට උත්තර ළමයි ලියලා දෙනවා. දැන් ඉතින් දෙන්න විදියක් නැහැ. ඒකෙන්ද උත්තර ලියන්න. උත්තර ලීරිය ට්‍රයි කරලා. පාඩම් කරලා නම් යන්න බෑ. ලියලම ගන්න. ලියලම ගන්න. රයිට්? දැන් මේ ආටිකල්ස් 26 මොනෝහරි ප්‍රශ්නයක් තියෙනවා. आर्टिकल विषय है मनोहर प्रश्न
සැක සහිත තැන් අඳුරු තැන් ප්‍රශ්න කීපයක් කේස් ස්ටඩීස් කීපයක් අපි සාකච්ඡා කරමු. හැබැයි දැන් මේක මම කතා කරන්නේ නැහැ. මට දැන් මම දැන් ඔයගොල්ලොත් එක්ක සම්පූර්ණයෙන්ම මේක කියලා දුන්නා. දැන් ඔයගොල්ලෝ කතා කරන්න ඕන. ඔයගොල්ලෝ මට පැන පැන මේ එක්කෙනෙක් කතා කරාට පස්සේ අනිත් එක්කන් තව ඒකට දෙයක් ඇඩ් කරන්න තියෙනවා නම් ඒක ඇඩ් කරන්න ඕන. ඊට පස්සේ එයා කිව්වොත් එහෙම නෑ අරයක් වැරදි. මේක මෙහෙම නේද වෙන්න ඕනේ. සංවාදයක් යන්න ඕන. ඒකම ඊට පස්සේ ඔයගොල්ලෝ ගෙදර ඉඳන් මේ ඔක්කොටම උත්තර ලියන්න. Right? Right. Meeting among the Lana will take English in the name, because then now we'll quote of English there in a month. Among it may sing a name on Terum Karana, English there, no? Meeting a key on the one and put his temper him. Principal. Export again, eh? Principal. Very good. Our bank, can I? The meeting bank. Him bank, national bank. Evening in a bank or other. DABF පටන් ගන්න කාලේ DABF පටන් ගත්ත කොයි කාලේද 2014 DABF එතකොට මේව හදද්දී සිලබස් හදලා මොනවද මේ ප්‍රශ්න හදලා මේව ඔක්කොම කරද්දී මගේ මේ මම තමයි එකෙක් කෙනා මේ මේ කේස් ස්ටඩිස් දුන්නා කේස් ස්ටඩිස් 30 30ක් 40ක් විතර වගේ දුන්නා මෙතන දිවදාය කේස් ස්ටඩිස් දෙකේම 30 40 50 කියලා දුන්නා. ඒක වෙනම තියෙන අපේ IBSL සයිට් එකට ගියාම IBSL සයිට් එකේ ඇති ඒ ප්‍රශ්න. මම හදලා දාපුවා. මං ආරම්භය කියන්නේ මේ එදා මෙදා තුර ඔක්කොම එන papers වල ඉන්නේ වැඩි හරියක් ඒව මගේ වොම් තමයි කරපන්නේ. එයාට මම කරපන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේව ටික කරලොත් එහෙම ගොඩක් ඒවා ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. හැබැයි හටවාගෙන හිටියොත් හරියන්නේ නැහැ. දැන් දුවලා කතා කළා වගේ කතා කරන්නේ. මම ඔයගලන්ට පුළුවන් ද ක්ලීන් කලෙක්ෂන් එකක් සදේකන රස්කිරීමක් කියන එකේ වෙනස පැහැදිලි කරන්න. දැන් අපි දැන් කතා කරලා ඉවර නම් විතරයිනේ. මොකද්ද ක්ලීන් කලෙක්ෂන් එකක් කියලා කියන්නේ? පවිත්‍ර රස්කිරීමක් කියලා කියන්නේ. Article, what is it? Article? What is article? Article 2? What is somebody? Very good. Article 2C. What is it? What is article 2C? What is it? What is it? Article URC 522, article 2C. What is it? පවිත්‍ර රැස්කිරීමක් යනු වාණිජ ලියවිලි නොමැතිව මූල්‍ය ලියවිලි රැස්කිරීමක් භාවිත කරනවා මූල්‍ය ලියවිලි කොමනක් රැස්කිරීම වේ තේරෙන්නේ නැහැ කලෙක්ෂන් වාණිජ ලියවිලි සමග මූල්‍ය ලියවිලි හෝ මූල්‍ය ලියවිලි පමණක් මූල්‍ය ලියවිලි නැතිව වාණිජ ලියවිලි වාණිජ ලියවිලි සමග මූල්‍ය ලියවිලි හෝ මූල්‍ය ලියවිලි නැතිව වාණිජ ලියවිලි භාවිත වාණිජ ලියවිලි
ඒක එන්නේ ආටිකල් කීයද එන්නේ? ආටිකල් කීයද එන්නේ? 2D. 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 දැන් එතන 2D 1 and 2. දැන් මේ වන්න. ඔව්. දැන් එතන මේ දැන් උත්තරේ ඔයගන් ලියන්න පුළුවන් නේද ගෙදරදී? ඒව ලියන්න. දැන් මේක දැන් කතා කරලා එක මදි. ලියන්න. ලිව්ව ගමන් තමයි මොලේ රෙජිස්ටර් වෙන්නේ. මෙන්න කේස් ස්ටඩි 1 එක. කියවන්න බං. ගන්න කියවන්න බලන්න. ඔගන්න හම්බ වෙනවා import bpb එකක් හම්බ වෙනවා ඩොලර් 50000ක්. ඔයගලගේ කස්ටමර් xyz කම්පැනි එක කියනවා එළින්ද cash flow problem එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ මුදල් ප්‍රවාහයේ පුඩි අඩුපාඩුවක් තියෙනවා. ඒකෙන්ද ඒගොල්ල කියනවා මම රුපියල් 25000ක් ඉස්සරලා ගෙවන්නම්. ඊට පස්සේ මම බඩු ටික විකුණලා ඉතුරු සල්ලි ටික ගෙවන්නම්. හොඳ කස්ටමර් කෙනෙක්. URC 522 එකේ හැටියට ඔයගලගේ කන්සිෂන් එක. ඒකවට should be your advice in this case. මම හොඳ කස්ටමර් කෙනෙක් නම් ඔයගලගේ මොකද්ද? online පළවෙනි කැලල ගන්න. What is our position in the URC 522? तो ये पढ़ना म्यूट कर गया ना इधर है वाला करना क्लास है वन टू करने विल्ला दम दम वाले अंदर में लाने अंगो हो जाएंगे वो नए नए नोटिफाइड तो नए हरियाणे हो ऑफ लंदन है 90 में අර කිව්වා වගේම මාත් කියන්න දෙන්නේ අනේ පෞද්ගලික ප්‍රශ්නයක් නම් අනේ මේක ඔෆ් කරලා කතා කරන්න අනේ කියලා කියන්න අනේ මං ක්ලාස් එක කරනවා අනේ කියලා कथा कर अनम्यूट कर अनम्यूट करना म्यूट करना करें हिरे मैं अभी कोहमद आंसर के लिए कोहमद अभी मेके आंसर के लिए अब कौन से में क्या आंसर देखेंगे यानि क्या नवान अब कौन सा आंसर देखेंगे क्या क्वेश्चन ने क्या आई होना था क्वेश्चन ने क्या आई होना था स्क्रीन ने अरे ओके दंगे तरह क्या बांड कौन था पिलिया ने
මේක පොඩ්ඩක් වශයෙන් කියවන්න පුළුවන් ස්පෙෂල් ප්‍රොවිෂන් එකක් තියෙනවා. ප්‍රොවිෂන් තියෙනවා නේද විතරයි. එහෙම නැත්නම් අපිට කියවන්න බෑ. අපි එකට කියන්න ඕන URC 522 19B වගන්තිය 90. හරිද? එම නිසා අපිට මේකට එකඟ වෙන්න බෑ. නේද? ඊගොට what would be your advice in this case? ඊට පස්සේ continue කරන්න. නමුත් ඔහු හොඳ ගරු දින කරුවෙක් නම් කියන්නේ දැන් කියන්නේ. දැන් ඒ දුවම කියන්න බලන්න. කවුද answer එක දුන්න දුව? ඒගොල්ලෝ answer එක හරි. ඒ දුවගේ නම මොකද්ද? Hello. උගන්න පාව ඇහෙනවද? කවුද answer එක දුන්න දුව කියන්න බලන්න. හරි එහෙමනම් කියන්න බලන්න. කවුරු එක්කෙනෙක් කියන්න බලන්න එතන ඉඳන් යා කිව්වා කෑල්ලක් ඉතුරු ටික උගල ඒකේ දිගුව අරන් යන්න බලන්න. එම ගන්න වෙන කරුවාව වෙනත් නැහැ කොහොමද කරගන්නේ මොකද එම ගන්න වෙන කරුවාව වෙන ණය පහසුකමක් නැහැ කරගන්න ඕ අපිට එහෙම නම් හොඳ කරුණ දෙන කරුවෙක් නම් අපිට පුළුවන් ඩොලර් 25000ක ණය යට ලබා දීලා එකපාර අපි ඩොලර් 50000ම ගෙවනවා ප්‍රේෂණය කරනවා අර ගණදෙන කරෝගියෙන් පසුව අර ලෝන් එක මේ රිකව කරගන්න අය කරගන්න අපිට ඒ විදිහට උත්තරේ දෙන්න පුළුවන්. කේස් ස්ටඩි 2 මේ කියන බං කලෙක්ෂන් ඉන්ස්ට්‍රක්ෂන් එකක සඳහන් වෙලා තියෙනවා. ඉන්ටරෙස්ට් ඉස් ටු බී කැල්කියුලේටඩ් ඇට් 15% පර් ඇනම්. දැන් මේක එනකොටම ඉන්ටරෙස්ට් කියනකොටම ඔයගොල්ලෝ යන්න ඕන ආටිකල් කීයටද? ආටිකල් කීයටද යන්න ඕනේ? ආටිකල් කීයද පුතේ? 20. 20ද කියන්නේ? ඔව් ආටිකල් 20ක් යන්න ඕන. පොඩිය. හරිද? දැන් එතකොට ඒකේ 90 තමයි ඔයගොල්ලන්ට උත්තර දෙන්න ඕනේ. මේක වරද්දන්න එපා. ළමයි ගොඩාක් මේකට වරද්ද ගන්නවා. ගිලගෙන විවාහ ශාලාවෙන් එළියට පැලෙන්න දුන්නයි කියලා පැලෙන්න ෆ්ලැට් right මේක තියෙනවා collection instruction එකේ කියලා තියෙනවා interest calculate කර collect කරන්නයි කියලා 15 ගන්නවා වර්ෂයකට 15 ගන්නේ 360 day basis 360 day basis කියලා එන්නේ dollars වලට ඩොලර් වල ඉන්ට්‍රස් බැංකු වල ගන්න කරන්නේ අවුරුද්දේ දවස් 360ක් කියලා. මගෙන් අහන්න බෑ ඇයි කියලා. ඒක තමයි සම්මතය. හරි. අතන බේසිස් එකක් දීලා තියෙනවා. පොලිය නැත්තම් අපි 15 ගානේ දවස් 365කට ගණන් ගලොත් වැඩි පොලියක් එන්නේ. ඒකෙන් අපි දෙන්න ඕන බේසිස් එක. අරක තියෙනවනේ. මොනවද මේ කොහොමද පොලිය අනුපාතකයේ පොලිය කාලය ගන්නේ කළ යුතු ආකාරය ගන්නේ කළ යුතු ආකාරය 15 360කට ආකාරය ඔක්කොම අපි දෙන්න ඕන එක පාඩම ෆස්ට් ප්‍රසන්ටේෂන් එකේ ආවෙ නැත්නම් පොලියක් ගන්නේ කියලා දීලා කියලා තියෙනවා සුබාන 4කට පස්සේ ෆස්ට් ප්‍රසන්ටේෂන් එක කළා සුබාන 4කට පස්සේ ෆස්ට් ප්‍රසන්ටේෂන් එක කියන්නේ බඩු දීලා නැහැ ડોකියුමන්ට් දීලා නැහැ අපේ ડોකියුමන්ට් ආවයි කියලා කියන එක තමයි ප්‍රසන්ටේෂන් එක කියන්නේ කස්ටමර් කියලා ડોකියුමන්ට් ආවයි කියලා. දැන් එයා එන්නේ නැහැ. සුමාන 4කට පස්සේ එයා ඇවිල්ලා කියනවා. හරි මම දැන් ડોකියුමන්ට් එක ගන්නවා. හැබැයි මම දෙන්නේ බිල දෙන්නේ ඩොලර් 10000 නම් ඩොලර් 10000 විතරයි. මම පොලිය ගෙවන්නේ නැහැ. He refused to pay interest. මම පොලිය ගෙවන්න ලෑස්ති නැහැ. එතකොට මේ රැස් කරන බැංකුව කරන්නේ එහෙනම් 10000 දෙන්නේ කියලා අරගෙන ඒ 10000 යවනවා ප්‍රේෂණ බැංකුවට. ප්‍රේෂණ බැංකුවට යවුවට පස්සේ ප්‍රේෂණ බැංකුවේ ඔන්න ඩිමක් එනවා. එහෙම කොහොමද කරන්නේ?
වහාම පොලිය ගිවපල්ලා demand supply demand in that the interest is also limited මේ මේක කරන්නේ නෑ මම කියලා තියෙනවා 15 ගානේ පොලියක් ඕනේ කියලා දැන් සුමාන හතරක පොලිය මට ඕන කියලා රිමිටින් බැංකේ කියලා මේ මගේ ප්‍රශ්නේ තියෙන්නේ මේකයි ප්‍රේෂණ බැංකුව මේ වගේ interest claim එකක් කරන්න මේ යුතුද අයුතුද එයා ට්‍රේෂන් බැංකුවේ කාර්යභාරය හරිද වැරදිද මොනවාද URC ෆයිඩබිලිටි එක මේ ගැන කියන්නේ ආටිකල් එක මට ඒකට උත්තර දෙන්න මොකද්ද ආටිකල් එක ඉස්ලාම් उत्तर कांचना उत्तर दिन विश्वसी कद नाम कर तो उत्तर तीन विश्व ए बी सी सब पार्टिकल तीन कांचना के ना विश्व सी उगलोको में कांचना ते के कंगेद इरोड़ा वेना उत्तर तीन के ना किन्ना लो विश्व ए हो जे विश्व ए की भी चतुरी चतुरी සතුවේ කියලා විශ්ව ANC දෙකම සර් ඈ ANC දෙකම ගැන කියන්න ඕන ANC දෙකම ගැන කියන්න ඕන අපේ වඩ URC 5W සේම් දැක්ක මේ ප්‍රසිද්ධි මගේ පරිපොත උත්තරේ is remitting bank correct to claim interest ප්‍රේෂණ බැංකුව මෙසේ පොඩියේ ඉල්ලීම සුදුසුද නැද්ද සුදුසු ඒක සී උපදේශ වල බලන්න නෑ නෑ මට මට මම මට උත්තර දෙන්න ඒක සීනේ මං අහන්නේ මේ උඩ උඩ දිරන කරන කේස් එක ඒක දිරන දින කේස් එකට රෙමිටින් බැංක් එකට ප්‍රේෂණ බැංකුව දැන් මෙහෙම සල්ලි පොලිය ඕනෑ කියලා ඩිමාන්ඩ් කරන්න පුළුවන්ද බැරිද පුළුවන් 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 අවදී පුදුම් කියේ කාංචනාද ඈ එතකොට පුළුවන් කියලා තව ඊට වෙනස් උත්තරයක් තියෙනවද ඔගල තාම තේරුම් අරගන්නේ නැහැ ආටිකල් 20 එක කියවන්න බලන්න විනාඩියක් දෙන්න ඔයගලලා තියනනේ ආටිකල් 20 එක කියවන්න කියවලා ඉවර චෙක් කරන fastest finger වගේ මට උත්තර දෙන්න. මගේ පළවෙනි ප්‍රශ්නේ ඉස්ලාම් උත්තරය දෙන්න. ප්‍රේෂණ බැංකුව මෙසේ පුලිය ඉල්ලලා ඩිමාන්ඩ් කරන එක හරිද වැරදිද? claim කරන්න බෑ sir interest එක interest එක claim කරන්න බෑ මොකද ආටිකල් sir delay එක ආටිකල් එක මොකද්ද Mr. A මොකද දුගේ නම කියන්නේ ඉමාලි sir
ඉමාලි 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 හරියටම හරි ඉමාලි මොන බැංකුවේද පුතේ BOC BOC හරි very good very good ඔය බ්‍රාන්ච් එකද ඉන්නේ corporate corporate එකේ ඉමාලි හරි මේක 20A 90 ප්‍රේෂණ බැංකුව වැරදි 20A කියනවා collection in instruction එකේ මේ interest ගන්නේ කියලා කිව්වට අරමිනියා දුන්නේ නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ ඒක පැහැදිලිවම කියලා තියෙනවා right what does urc 5w say on that matter එහෙනම් ඔගොල්ලෝ මේකට උත්තරේ දෙන්නේ remitting is remitting bank correct to claim interest no they are What does URC 5W2 say on that matter? එතකොට කියන්නවනා 20A උපවගන්තිය අනුව මෙහෙමයි සඳහන් කළ තිබ්බට පොලිය රස අය කරගන්නේ කියලා ඒගොල්ලෝ කියලා නැත්තම් මේගොල්ලෝ කලේ ගිව්වේ නැත්තම් අපිට ගන්න කරන්න දෙයක් නැහැ. Right? එවනම් මේව කිව්වොත් එහෙනම් අදාළව මේ මේගොල්ලෝ වක්කීමක් ගන්නේ නැහැ. රැස් කරන බැංකුව වක්කීමක් ගන්නේ නැහැ. නමුත් කියලා ගහලා නමුත් 20C උපවගන්තිය අනුව පොලිය අත්හැරිය නොහැකිය. Interest cannot be waived. Interest cannot be waived කියලා තිබුණොත් අන්න එතකොට පොලිය අය කරගන්න නැතුව ડોකියුමන්ට් දෙන්න බෑ. ඒකනේ කියලා තියෙන 20C එකේ. उत्तरे එක්ස්පෝර්ට් කස්ටමර්ට දීලා තියෙනවා මේ කලෙක්ටින් බැංක් එක මේ මේ කලෙක්ටින් බැංක් එකේ යවලා තියෙන 30 ඩේ බිල් එක. ඒගවට මේ මැචුරිටි ඩේට් එකද ඩියු ඩේට් එකද කල්පින්න දිනේදී දැන් මේ ප්‍රේෂණ බැංකුවට ලියුමක් මේ ස්විෆ්ට් මැසේජ් එකක් එනවා කලෙක්ටින් බැංක් එකෙන් මොකද්ද මේ දීලා තියෙන්නේ? On the due date collecting bank sends you an advice of fate. එකක් එවලා තියෙනවා. මොකද්ද එවලා තියෙන්නේ? The director of import advised that the acceptance was signed by a clerk who has no authority to sign on the behalf of the importer. Importer now refused to pay. මාර වැඩේ වෙලා තියෙනවා. මේක accept කරලා අපි document එක දීලා මාස 3කට පස්සේ due date එකේදී collecting bank එක එවනවා message එකක් යවනවා remitting bank එකට මාර ප්‍රශ්නයක් මේක ගිව්වේ නෑ කම්පැනි එකේ ඩිරෙක්ටර් ඉම්පෝට් ඩිරෙක්ටර් ඔෆ් ඉම්පෝර්ට්ස් ආනනේ කටු සම්බන්ධ අධ්‍යක්ෂකතුමේ අර අපේ ජනතුනකාර කම්පැනි කියලවනවා මේ ප්‍රතිග්‍රහණය කරලා තියෙන්නේ ක්ලාක් කෙනෙක් එහෙම අස්සම් කරන්න බලය නැති ක්ලාක් කෙනෙක් කරලා තියෙනවා ඒකින්ද අපි මේකට ගෙවන්නේ නැත කියලා ඒක ට්‍රයි උගක් ප්‍රැක්ටිකලි වෙන දෙයක්
වෝෆ් ක්ලාක්ලා සමහරට සයින් කරලා දෙනවා. හරිද? ඉට්ස් ඉම්පෝර්ට් කරේ. දැන් ඒක පැත්තකින් දැනකො ප්‍රැක්ටිකල්ට තා ඉම්පෝර්ට් හරිද? එහෙම කියන එක. අරයට බලේ නෑ. බලේ නැති කෙනෙක් අස්සම් කරප නැති හින්දා මේ අස්සම් කරපු හින්දා අපි ගිවන්නේ නෑ. එහෙම කියන්න මේ ආනයන කරු එහෙම කියන එක හරිද? ඉට්ස් ඉම්පෝර්ට් කරේ. आर्टिकल इसलिए मन मुका आर्टिकल देखा वेरी गुड मे प्रश्न मेवा प्रश्न बाग Importer wrong. Importer wrong. Incorrect. Yeah, correct. Na incorrect. Yeah. Bo bondai. Hey, hetra. Signatures check karana sir. Bank ek bandila na yun. Api. Api bandila na. Article. You are see fileable to article which is the vagantiya anu. Anne ehemal yanno atiyo. Hare the. Ye vagi tamai biyagena yanno. Hare. Ita kotha. එහෙමනම් ඉදිරිපත් කරන බැංකුවල එහෙමත් නැත්නම් රැස් කරන බැංකුව යම් කිසි වැරද්දක් කරලා තියනවාද? URC 522 අනුව වැරද්දක් කරලා තියනවා. දැන් දෙන්න බලන්න උත්තර. ඇයිරෙ උනේ? මම ලොක්කොගේ හිව නේද පළවෙනි එක. ඉම්පෝට් වැරදි. එහෙමනම් මේක මේ මෙතෙන්දී කලෙක්ටින් බැංක එක වැරද්දක් කරලා තියනවාද? බලේලත් කෙනෙක් නෙමෙයි අස්සම් කරලා තියෙන්නේ. එයා වැරද්දක් කරලා තියනවාද? නෑ සර්. නෑ වැරද්දක් නෑ. එයාගේ වැරද්දක් නෑ. කලෙක්ටින් බැංක එකේ වැරද්දක් නෑ. එහෙම කිව්වොත් ලකුණු භාගයක් හම් වෙනවා. මේකට අපි හම් වෙන්නේ ඒ කැලේට හම් වෙන ලකුණු දෙකක් නම් ලකුණක් දෙන්න. නැත. ඊවගම ලකුණු භාගයක් දෙනවා. ඉතින් ඒක හමාර ගන්න මොනවද කරන්න ඕනේ? මේකේ අපි කලෙක්ටින් බැංක් එක නීති අනුව නෑ නෝ බැංකුවක් හැදෙන්න ඔව් කැලක් හොත්තරන්න බලන්න ඔයගලන්ට අපි මේ අවස්ථාවේදී ඒ ડોකියුමන්ට් එක හරියටම නිවැරදිද කියලා බලන්න ඕනේ. කියන්නේ අස් අපිට එහෙම මේ යුතුයකමක් තියෙනවා. අන්න හරි බැංකුවෙද? අන්න හරි. මොකද්ද පුතේවාගේ නම? මම නාලක. නාලක. නාලක මොන බැංකුවේද ඒත්? මම යුනියන් බැංකේ. යුනියන් බැංක. වෙරි ගුඩ්. මොකද ආඩ් බ්‍රාන්ච් එකේ තියෙන පුතේ? ඔව් නාවලපිටිය බ්‍රාන්චේ. නාවලපිටිය බ්‍රාන්ච්. ආ ඔය ටිකලෙන් ආන්සර් කරලා තියෙනවා. මම මතකයි නාවලපිටියේ. මං නාලකේ නම ලියාගෙන ඉන්න ඕන මොකද මං එනවා හිටු ගමන් නාවලපිටියේ. ආ ආපෙලට යුනියන් බැංකේ දෙන්න හම්බෙලා හලෝ කියලා යන්න ඕන නේද? එන්න සර් එන්න. ආ තේක බොන්ඩ් එක නේද? ඔව් අනිවාර්යෙන්ම. අපි අද මම මේ එනවා අපි හිටු ගමන් දවස් දෙකක් ඉඳ එනවා. आर्टिकल आर्टिकल नाइन वेरी गुड उत्तर उत्तर नमो यूआरसी फाइव आर्टिकल नाइन अणु बैंक मीट वड़ा हृदय तीन सह साधारण परीक्षा कलाना मे आस्तावे हृदय किल मम्मी योजना करना अन्न विधि दम्मा विवरा अरे नतक हरी
අපිට යෝජනා කරන්න පුළුවන් මීට වඩා පරිස්සමෙන් කරන්න ඕනේ කියලා. නඩුවක් දාගන්න බෑ. හැබැයි නඩුවක් වැටෙන්න පුළුවන් කොහමද? Due to negligence කියලා නොසලකිලිමත් භාවයට. නඩුවක් දාගන්න පුළුවන් නොසලකිලිමත් භාවයට. හරිද? ඒකනේ මං කියුවේ අර ආටිකල් 9 එකේද අර commercial bank versus වනාතු බිල්ලු ඒ කේස් එක එන්නේ ඒ වගේම තමයි. ඒ ඔය වගේ උත්තරේ හරියට දුන්නා නම් ළමයි එක්සැමිනර් හරිය සන්තෝෂනවා. දැන් මේ වගේ උත්තරයක් ලැබුණාම එතනින් එහාට එයා බලන්නේ නාලකගේ පේපර් එක බලනවා. නාලක දන්නවා. නාලක මේ ගැන යමක් දන්න මිනිස්සෙක්. ඊගාව එකේදී නාලක බුලක් ගහලා දෙනවා. ඒ බුල අපි ඔක්කොම කෘතඥ මිනිස්සෙනේ. බුල මිස් වෙනවා. ඔන්නෝක තමයි තියෙන්නේ. ඒ බුල අපි අතින් මිස් වෙනවා. එහෙම නැත්නම් අපි ඒක බොහොම ලයිට්ලි ගන්නවා. ඒකම හර්ෂින් හැරි වෙන කවුරු කරලා තිබුණා නම් කෙනෙම නැත කියලා ගහලා කට අහගෙන හිටියා නම් ඊගාව ප්‍රශ්නේදී එන උත්තරේට හර්ෂින්ගේ වැරද්දක් වුණා නම් ඒක එයා ඒක ස්ට්‍රික්ට්ලි බලනවා. ඉතින් ඔන්න ඔතෙන්දී ඔගොල්ලෝ දැනගන්න ඕන කොහොමද එක්සැමිනේව හැමිල් කරගන්නේ කියන එක. දැන් තේරෙනව නේද? හරි. How about if collection instruction include protest for non-payment? What course of action would you recommend? දැන් මෙතෙන්දී මේ තව කැල්ලක් එනවා. දැන් මේ collection instruction එකේ තියලා තියෙනවා පරිවර නොගවීමකදී ප්‍රොටෙස්ට් කරන්නයි කියලා. විරෝධය පාන්නයි කියලා. දැන් හරි ගිව්වේ නෑනේ. දැන් එතකොට අපිට පුළුවන් ද ආටිකල් විරෝධය පාන්නේ ආටිකල් 24 නේද? ආටිකල් 24. ආටිකල් 24 උඩ අපිට විරෝධය පාන්න පුළුවන් ද? පුළුවන්. නමුත් බැංකු මේ වගේ දෙයකදී මේකට අපි සහභාගී වීම අනිවාර්යම නැහැ. මොකද හේතුව බැංකු සාමාන්‍යයෙන් අපිට කලෙක්ෂන් ඕඩර් එකක් බිලක් ලැබුණාම එතනදී යවන acknowledgement එකට කියන්නේ සිංහලෙන් ලැබුණු බවට යවන පණිවිඩයේදී අපි කියන්න ඕන අපි මේ ප්‍රොටෙස්ටිං ඇන්ඩ් ඉන්ෂුරන්ස් අපි කරන්නේ නැහැ කියලා මම අතෝද ගන්න ඕන. මේක තාමත්ම එක්ස්පෙන්සිව් කටයුත්තක් ඉන්ද. හරි. රයිට්. අපි අනිත් එක කියන්න වෙලාවක් මදි වෙනවා. දැනට මේක ප්‍රශ්න ටික උගන්න හොඳයි නේද? මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් උගන්න දැන් කරන්න. දැන් ඔයගොල්ලෝ දැන් හතර ඉඳන් දෙකටම කරගෙන යන්න. මෙන්න පහ කරන්න එපා. පහ තමයි ඇවලයිසේෂන් කරේ නැහැ. කරනකොට මම ගන්නම්. හරි ඇවලයිසේෂන්. ඊගාට හතර 6 7 8 9 10 කරන්න. කරලා ලියන්න. ලියලා තියාගන්න. මට ඊගාව සැටර්ඩේ අපි වෙන පාඩමක් කියන්නේ මිසි සම්සනේ කරන මේ ડોකියුමන්ටරි ක්‍රෙඩිට් ගැන. යා හොඳයි. මොකද හොඳයි කියන්නේ දැන් මම 2016 2018 පස්සේ මම බැංකුවල වැඩ කටේ කළේ නැහැ. නමුත් හංසේ තාම මේ දිගටම රාජකාරියේ නියුතු හින්දා මේ වෙන චේන්ජස් අප් ටු ඩේට්. ඒකෙන්ද මට කතා කරන්නත් අමාරු හින්දා මම හිතාගත්තා ක්ලාසස් කීපය යත් කරනවා මාත් කරනවා. මම එයාගේ ඔටි කියවනට පස්සේ ඉතින් ඒක මම අයිත් පටන් ගන්නවා. ඒ වගේ මට අමාරු සෞඛ්‍ය මගේ සෞඛ්‍ය ප්‍රශ්න එනකොට එලා ගිය අවුරුද්දෙත් ඒ වගේමයි හංසනේ කරන්නේ. මෙන්න ගැතිය යාම තමයි උගලොත් එක්ක අන්න ක්ලාසස් වල රිවිෂන් ක්ලාසස් එයා තමයි කළේ. හරි හොඳයි. හොඳට උගලොත් එක්ක කතා කරන ඕන දෙයක් අහන්න පුළුවන්. දැන් මගෙන් අහන්න බයක් තියෙනවා නම් ඊට වඩා වයසෙන් අඩු කෙනෙක් උගන්න බය නැතුව හිටියකින් එතකොට පොඩි අහන්න ප්‍රශ්නයක් අහන්න පුළුවන් නේ. එතකොට ඒක අහලා ඕන දෙයක් මේක. හරි. හැබැයි මේ ප්‍රශ්න 10ට උත්තර ලියන්න
ලියලා ලෑස්ති පිටින්ද අපි ලබන උසමානේ මේ උසමානේ තව ටිකක් යනකොට මම දවස ගානේ එක එක ක්වෙස්චන් එක උගුරුතේ කතා කරනවා හතර කතා කරනවා ඊට පස්සේ හතරයි හයයි කතා කරගෙන අපි වගේ ඕගොල්ලෝ කරන්න ඉංග්‍රීසියෙන් තියෙන එක ලොකු අමාරුවක් නැහැ මේ කියවම තේරෙනවා ගන්නට මෙන්න මේකත් අර වගේම තමයි කේස් ස්ටඩි 7 මේකත් 20 එන්නේ අපිට කියලා තියෙනවා මේ කලෙක්ට් කරන්නයි කියලා ඉන්ට්‍රස්ට් එක ඉන්ට්‍රස්ට් එක කලෙක්ට් කරන්න ගියාම අපි කලෙක්ට් කරලා තියෙනවා අපි කලෙක්ට් කරලා තියෙනවා අපිට කියලා තියෙන වෙන මොකක්ද කියන ඉන්ට්‍රස්ට් එක කරන්නේ දැන් අපේ ඩ්‍රෝවි හරි හොඳ එක්කෙනෙක් එයා කියලා තියෙනවා හරි මම ඩිලේ පේමන්ට් එකෙන් ගෙවන්නම් කියලා ඉතින් බැංකුවෙන් කලෙක්ට් කරලා 6% ගන්න ඉතින් රෙමිටින් බැංකෙට රෙමිට් කළා රෙමිටින් බැංකේ දැන් කියනවා එහෙම කොහෙද 6% ගන්න කරන්නේ මට ඕන 10% ගන්න you should have collected calculated at 10% payana you should have calculated at 10% payana etoda remitting bank ekak harida weradi ehema ehema nan article 20b eke meka adharane 20b eka da meka da ac gehuwan nan ogula weradi uttare weradi article 20b eke paadila kiyala thiyena interest ekak ganna ona nan interest ekak kohomada ganna ona කියන පොලි ප්‍රමාණය කියන දැනේ කියලා ඒක ආකාරය ඒව දෙන්නේ නැතුව මේ ඉන්ට්‍රස්ට් එක ගන්න ගුහම ඔය 6% අරගෙන ඒව එකත් බෑන් කරන්න ඕන නේද හරිම වැරදි රයිට් ඒව හරි ආටිකල් එක සබ් ආටිකල් එක දාලා උත්තර කියන්න හරි අපි නතර නවත්තමු අපි මේ සැටර්ඩේ ක්ලාස් එක තියෙනවා ඊට පස්සේ देखें दिखा अभी क्लासेस करें यहाँ